තිරුවන් සරණයි කවුුණාවන්ත ගුණපර සත්පුරෘස පිංගුවත්නේ ධර්මසාකච්ඡා සජීවී වැඩසටහම් මාලාවි හැටවන ධර්මසාකච්ඡාවයි අදත් මේ විදිහ ආරම්භ කරන්නේ. සමන්තාචාකවාලි සු අත්‍රගච්ඡන්තු දීවතා. सद्धं मां मुनिराजसि सुनन्तु सग्मुक्दं दम सवनकालु अयन् लू अयन् वदन्त नमो तस्य भगवतु अर्हतु सम्म सम्बुद्धसि नमो तस्य भगवतु अर्हतु सम्म संबुद्ध නමුටසේ භගවිතු අරහතු සම්මාසම්බුත් දැස්සේ කවුණාවන්ත ගුණබර සත්පුරුස පිංවර්ත්න සජීවී ධර්මසාකච්ඡාවාරිී හැටවන ධර්මසාකච්ඡාවයි අදත් මේ විදිහට ආරම්භ කරන්නේ ත්නපුර පරීංචි සුපිංවත්්‍ර්‍යාපාරික ජයිලාල් පිමසිංහ මැතුදුන් එම පින්ංවාන්ත සන්තරන්තුන්ග මැතින් ය දදු දරුවන්ගසි නිර්මාණය කළ මිනිපුර අමාල් සාන්ති තපුූ වනාරන්න සේනාසනයේ සිට අපත් අප සිස්සැපරැකේ පඥාසර පඩි හාම්දුොත් මේ විදිර සම්බන්ධ වෙනවා. පිංවත්නී ඔබ හලතින පලවැනි පස්නේ තමයි අවසරය ස්වාමීන් වහන්සේ ප්‍රතම ධර්ම සංගායනාවේදී මරාතන් වහන්සේලා ආනන්ද මහරාතන් වහන්සේට එල්ලකර චෝදනාපහ අතරේ බුදුරජාණන් වහන්සේගේ පීණිවීගිය සිදුර ප්‍රතමීමම්ම කාන්තාවන්ට බලන්න දී ස්ත්‍රී කඳුළුවලින් බුදුසිවුර අපවිත්ත කලාකීන චෝත්නාව සහ ස්තීයින්ට බුද්ධ ශාසනයේ පැවිද්ධ ලබාදීමට කටයුතු කිරීම යන චෝදනාව සලකා බැලූ විට. පුරාණ බමුණන්ගේ තිබූ ස්තිය තුච්චයි. අද මයි පහත්යන සංකල්ප මාරතන් වහන්සේලා ගාවත් තිබ්බා කියන්න පුළුවන්න්නේද. ඇහි උන්වහන්සේලා ස්තීයින්ට එහෙම පහත්තාත්වයට දාලා කතා කරන්නේ. මේවා බුදුරජාණන් වහන්සේගේ සාාවක මතේද. ත්ම් බමුණු මත යන්ද පහතා දෙනු මැනවිී තෙරුවන් සරණයි කියලා කවනාවන්ත ගුණබර සත්පුරුස පිංවර්ත්නේ කිසි සත්ම රහතන් වහන්සේලාගේ අදහසක් විදිහටයක ගන්නේ පා මොකද ස්තිය තුච්චයි අදමයි පහත් කියන සංකල්ප මහරහතන් වහන්සේලා ගාාවත් තිබ්බා කියන්න පුළුවන් නේද කියල ඇහුවොත් මේ පස්්නේ යට සම්පූණම තියෙන්නේ කුමනහෝ වරද කුමල හෝ අඩුවක් කුමන හෝ දෙවසක් තිිපිටක බුද්ධ වචනයට කරන්න පුළුවන්ද කියලා උත්සාහකරන දුරුවල උත්සාහයක් පමණයි. මේක සම්පූණේම දුරුවල උත්සාහයක්. ාගතුලෝගුරු බුදුරජාණන් වහන්සේ දීශනා කළ ත්‍රිපිටක බුද්ධ වචනය අතිසයන්ම සුරක් සිතයි. පිංවත්නී ඔයඇත්තු භාගිවතුන් වහන්සේ පාලූනු කාලි ජීවත්වුණු පේසක් කල පොඩ්ඩක් කිහිතන්නකු. ඒ කාලි කාන්තාවන්ට කිසිසීත්ම තැනක් දුන්න හැ. බුදුරජාණන් වහන්සේ විසින් අමුතුවෙන්ම කාන්තාවන්ටේ තැනදින්න ආරම්භ කලා. සමාජ සෝධනයේතිී මොනතරන්නම් පස්න පීඩ මොනතරන්නම් නින්දා අපහස මොනතරන්නම් දේවල් ඇතිවෙන්න ඇත්ත. භාගවතුන් වහන්සේ ඒ සමාජ සෝධනය කරනකොට ඒ සියලුම කාන්තාවන් එක සසුන්ගත කරන පිරිමින් හා සමාන යිතිවාසිකම් දෙන සියලුම කාන්තාවන්ගේ ජීවිතවලට වග කියන්නත් ඕනේ. ආවටිගයාට එහෙම කරන්න බැහැ මොකද පැවිදි කරන සියලුම කාන්තාවන්ගේ ජීවිතවලට වග කියන්නට ඕනේ. හිතමුකු මෙහෙම දෙන් භාගවතුන් වහන්සේගේ උතුම් සම්බුදු සිරුර මුලින්ම කාන්තාවන්ට බලන්නටත් වන්දනාකාන්නත් ඉඩ දුන්නේ. ඒකද හේතුව තමයි අති විශාල පිරිසක් එතන ඒක රාසී වෙලා හිටියා. එතන කවුණු පහක් තියෙනවානේ. තිරන්වහන්සේට කවුණු පහකින් චෝත්නායනවා ඒ කවුණු පහින් පළවැනි චෝත්නාව තමයි කුද්ධානකුද්ධක සික්ෂාපද බුදුරජාණන් වහන්සේගෙන් අහල දැනගත්ත නැතියක. කුද්ධානකුද්ධක සික්ෂාපද පිළිබඳව ප්‍රකාශකරන වෙලාවෙේ ආනන්ද තෙරුන් වවහන්සේ ඉතාම සෝකාතුරව හිටිය හින්ද අහළ දැනගන්න බැරුණු බව සඳහන් කලා තමයි බුදුරජාණන් වහන්සේගේ වැසිසලුව පයිම් මැඩගෙන මැසීම. බුදුරජාණන් වහන්සේගේ සිවර මහත්්දි සහයිවෙන්න කිසිම කනෙක් ළඟ නොහිටිය හින්ද එහෙමකරන්න උනු බව ආනන්ත තිරුන් වහන්සේ සඳහන් කලාා. තුන්වනීක තමයි බුද්ධසරීරයේ පළමු කාන්තාවල්ලවා වැන්දවීම. බුදුරජාණන් වහන්සේගේ සී දීහහිට බොහුමන්දක් වන්නට විශසාාල ජනකායක් එකරැස්සලා හිටිය. කාන්තාවන්ට කල්වීලා ඇතුව නිවස්වලටයන්නට ඉඩසලස්වන්න ඕනේ. මේ වගේ සුවිසේසී වෙලාවක මධ්‍යම රා්‍යයත් පහුවනකං කාන්තාවන් තියාගෙන කාන්තාවන් ඉන්පසු නිවෙස්සලටි යන්න සරස්සන කොට ඒ වගේ කාලයක සොරුම් අංකොල්ලකරුවා විධායගින් ඒ කාන්තාවන්ට අතවරවීම ආදී යම් කවුුණු සිද්ධ වුුණොත් එහි දෝසී ඉන්නේ සම්බුදු සසුනට. එම පිරිමි පාලසව අයගින් ඒ නෑදෑයින්ගෙන් ඒවාගේම ඊ අයගින් භාගිවතුන් වහන්සේට සසාාවක සංගරත්නයට දෝසාරූපන ආදියනවන් ඉන්දා පහස ආදියනව බුදුරජාණන් වහන්සේගේ. අවමංගල්්‍ය කටයුත්තට සහභාගුණ පිරිස යනකොටයි මේ කාන්තාව මෙහම දූසනය වුණේ මෙම අතවර වුණේ ආදී විදිහට විවිධතියේ වල්ලෙනවා. ඒ නිසා කාන්තාවන්ට විසාල රැකවරණයක් ඒ ලබා දුන්න බලන්නක ඔබ මේ තරන් නිවැලදිව නිරවුල්ල තියෙන දෙයක් තුළ වුනත් පස්නයක් හොයෙනවා. ඒ පස්්නයක් හොයන තරමටම ඔබ ඒ තමාන්ත නොගලිපෙනයි ඇසුරු කරන්න පටන් අරගෙන. තමන්ගේ ගුණේට තමන්ගේ නුවනට තමන්ගේ තත්ත්වයට නොගැලපෙන අය ආසේක දන්නගිල ලොක විනාසයක් කරගෙන. ඔබ ඔබේ චිත්ත සන්තට ලොකු හානියක් කරගෙන. මේ තරන් නිරවුල්ව මේ තරම් පැහැදිලිව මේ තරම් හොඳට මේ තරන් සුපල් සිදුව තියෙන ධර්ම කාරණාවලදවුණත් ඔය ඔබ වරදවා දකින්න පුළුවන් විදි සැකයි හිතේ නිර්මාණයකර ඔය සැකයි ඔබට ගැලවෙන්න බැරිවේවි. සැකයෙන් ඔබට කිසිදු විමුක්තියක්න ඇතිකරගන්න බැරිවේවි. සෝවහන් සක්කදාගාමී ආදී විදිහට. ඔබට සතරාපා දුොරොටවර කර ගන්න වේවි. එනිසා බුද්ධරාත්නය ධර්මරාත්නය සංගරාත්නය සැක්කගන්නට එපා. කාන්තාවන්ට විසේ සවස්ථාවක් දීම. කාන්තාවන්ට විසේස තැනක් දීම ගඩු කිරීම ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම ොන තරන් විසිිස්්ටද රහතන් වහන්සේලා විසින්ගේ පස්්න කිරීම අත්‍ය අවස්සයි. මොකද අනාගතයේ උදෙසා. අනාගතයේ වර්තමානයේ ඔබෝය විදිහට දකින පිරිස වගේ එදා යම් සිදුවීමක් සිදු වෙලා තිබ්බානම්. එය අනාගතීටෙන්නේ මොන විදිහට ලීකිතවද. ඒවාගේම රහතන් වහන්සේලා සමාජයේ තියන කතිකාවතයි පස්්න කරන්නේ. සමාජයේ තිබුණු පස්නේ එදා රජවරුන්ට පස්්නයක්ති බෙනෑ කියෙලෙහිත්නවද කාන්තාවන් ලබා වන්දනා මානකරවනකොට. රජවරු බලංගඉන්නවා විිට රජවරු ඇතෙපිටි නං ඇවිල්ල ඉන්නවා. අජාසත්තරාත්තුමා මහසේනාවක් කරගෙනය නව, තව පිරිසේනව, භාගිවතුන් වහන්සේගේ සර්වග ධාතුන් වහන්සේ ලබා ගැනීමේ අදහසින් බොහෝ දෙනායනවා. මහා විශාල පිරිසක් එෙනවා එතන මහා කෝලාහලයක් වගේ. ඉතින්දි කාතාවන්ට මුලින්ම ඒ අවස්ථාව දෙනකොට සජවරු ඒ සිටුවරුයි අනුකෝත්, රදල පැරන්තීයයි හිතන්නකෝ අද මොනතරන්නන් සමානාත්මතාවයක් දෙන්න හැදුවට වIP විදිහට එන්න උත්සාකරන පිස කොච්චේද කියලා. රල්දා වහන්සේ වන්දනාමාන කරන කටයුත්ත දෙනකොට ඒ සඳ අවස්ථාව දේති මොනතර වIP පිරිසක් කෙනවද. ඒවාගේම රටේ විවිධ තැන්ගවලදි මොන තරන් එවැනි විශේස වරප්පසාද ඇති පිරිසකින්නවද. එදා ඒවාගේ වරප්පසාද ලබමින් හිටිය පිරිස? මොන ආකාරයකට රහතන් වහන්සේලාට අනි පින්වත් උතුමන් වහන්සේලාට මේ කවුන ගැන දැනුවත් කරන්න ඇත. ඇහි මේක බෞස්සතුව දකින්න ඇත්ති. ඒයි මේක විනිවිධ භාවයකින් දකින්න ඇත්තේ ඔබ කොච්චන හෙව්වාත් තිපිට එක බුද්ධ වචනය තුළ සිහිදසක් ඔබට හම්බ වෙන්න හැ. ඔබේ හිටස සමාධගත වෙනවා. ඔබේ ඔය තියෙන හිදස් සමාධගත වෙලා වටිනා කල්්‍යානමිත්ත පිරිසක් ඔබට අහිමි වෙලා යනවා. ඒ වෙනුවට ඔබ දරාගත්ත සැකසංකා මිත්‍යාදුෂ් ටඒවාගේම රැස්කරගාත අකුසල කරමයෝ බොහෝ දෙනෙක් වර්දය සමාධන් කරවීන්වාගේ මහවිසාල අකුසල කරම ගොඩක් නිසා ඔබට ඔබවත් අහිමිවෙලා මහවිසාල පිරිසකොත් අහිමි වෙලා අකුසල කාණමත් රැස්කරගෙන. ධර්මයේ සැකකරවන්නට ඒ නොදන්නා පිරිස යොමු කරවීමමත් හින්ද ඔබ ඔබටත් ලොකු හානියක් කරගින් අන්‍යන්ටත් හානිකරගෙන. ඒවාගෙන් හිතන්නකු හතරවැනි හේතුව චීතයේද බුදුරජාණන් වහන්සේ පීනුවම් පාන බව අඟවද්දි. කල්පයක් ජීවත්වෙන විදිහයට බුදුරජාණන් වහන්සේට ආරාත්නා නොකරපයකත් එක හේතුව. ඒ වෙලාවේ ආනන්ද තෙරුන් වහන්සේගේ සිත හකයන් තමන් වහන්සේගේ හිත මවට වසග වෙලා තිබ්බහින්දයි ඉල්ලන්නට එහෙම ආරාත්නාකක් නොහැකි වනේ කියල සඳහන් කළ. පස්සන හේතුවත් ඔබ ඔබේ පස්සෙ නිදාලා තියෙනවා. අනාගත ශාසනයේ ස්තීන්ත පැවිද්ධ ලබාදීමට උත්සාහවත්වීම. භාගිවතුන් වහන්සේගේ ශාසනයේ තුළ කාන්තාවන්ට පැවිද්ධ ලබාදීමට උත්සාවන්ත වනි ආනාධ තෙරුන් වහන්සේ. එවැනි චෝතනාව කානන්ද තෙරුන් වහන්සේට පළවැනි ධර්ම සංගායනාවේදී යොමු වුණ. ඒ අනාගතයව්දෙසා අනාගතය ඇතිවන සැකසංකා නැත්ති කරන්නේ භාගිවතුන් වහන්සේ සමස්ත. සමාජයේ සෝධනය කරලක් කරලා එදා ඉගෙනගන්නවා දෙ න්නඇතුූ ගෙවල්ල වහලියයක්ක් කරගෙන ලිංගික වහලියක් කරගෙන, ඉතා අසර්නතත්වයට දාල තිබ්බඒ කාන්තාවට සමාන තැන දෙෙනකොට අන්‍යාගමික බලපෑම සහ රජවරු සිටුවරු ඇතෙක්කල් පිල්ිියලරගෙන තිබ්බ ඒ දෘෂ්ටිය නැතිකර ගත්ත කක හිත්නො දෙක පාර. මේ සමාජ සෝධනයක් භාගවතුන් වහස විසින් සිද්ධ කල. ඉවෙලාවී කාන්තාවන්ට පිරිමිංහා සමායිතිය ලබාජනකොට අන්‍යන්ගින් බුද්ධසාාසනයට එල්ලවන බාධාපීඩා සියල්ලටම ගැලපෙන අස්ටකරු ධර්මාදිය භාගවතුන් වහන්ස පනවල කටයුතු කළාට පින්වත්න සමාජයේ නානාපකාර අදහස් තියනවා. එනිසා අප ඒ ආනන්ද තෙරුන් වහන්සේට එවැනි චෝත්නාවක් පලවැන් ධර්ම සංගානාවේ දී කලේන නැතිවුණොත් තම එපුදුම වෙන්නට ඕනේ. රහතන් වහන්සේලාගේ බමුණුමතයක් නිසා නෙමී. ඒ පින්වුවත්නී විනිවිධ භාවය සහ අනාගතය අවස්්‍යතාවේ වෙනවෙන් හබැයි. ඔබටනම් ඔබ සිව්ුවනක් පිසේ උපාසක කියන තන්තුර දරන්නට නුසුරස මට්ටමක් තමයි ඔය පස්සනව ලිම්පියයන්නේ. නිසා බුද්රත්නයේ ධර්මරාත්නය සංගරාත්නය සැක්කරන්නටපා. සැක්කරන්නට තැනක් නෑ. සැක්කරන්නට හේතුවක් නැහැ ඔය ඇසුරුකරන පිරිස ගැන සැක්කරන්න ඔවුන්ගෙන් ලැබෙන අදහා සවන්ගෙන් ලැබෙන මඟ පෙන්නීම. ඔවුන්ගින් ඔබට ලැබෙන එවිවිධාකාරය ඒ කවුණු නිසා තුනරුවන් සැක්කරන්නට කටයුතු කරමින් තමන්ගේ කල්්‍යානමිත්ත පිේස සැක් කරන්නට කටයුතු කරමින්, තමන්ගේ ජීවිතයට ආරක්ෂාව රැකවේ ලබා දුන්නු කරන්නමි තුරු නැති කරගන්නට කටයුතු කර ගනිමින් ලොකුහානියක් කරගන්නේ. එනිසා ඔය හානිය නැති කරගෙන සැබැහැ උපන්සක පින්වතයක් විදිහට සසරින් එතර වෙන්නට අධිස්්ඨානසීලීව කටයුතු කර ගත යුතුයි. සත්පුරුස පිංවත්නයේ ඊළඟට අහලතියෙන පස්නය. අවසරය ස්වාමින් වහන්සේ. මලක් පූජා කළ පමණි දෙව්ලොව සැප ලැබෙන බව බණකතාවල සඳහන් වේ. නමුත් එතරම් කුඩා පිනකින් වුවත් එවැනි සුගතියක උපතක් ලැබී හැකිවන්නේ කෙසේද. ඒ සිත කරමයේ කරම පලවසයෙන් පැහැදිලිකෝදනමෙන් කාරණිකව ආයාචනා කරමි. නැතහොත් බොහෝ පිරිසට සිතනු ඇත්තේ මේවා හුදක් කතා පමණක් යන්නය ඔබවහන්සේට නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා කවනාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්න පින්කමක් පුංචිහෝ ලොකවෙන්නේ ඒකරන කෙනාගේ ස්වභාවයත් බාහිර ලබනායගේ ස්වභාවනොත් අනුව කරනකිෙනාගේ පූරමුංචන අපරචේත්නා මෙටින්දි වැදගත් බාහිරව ලබන උතුමාන්ගේ ගුණහි මිතින්ද අතිසයින් වැදගත්. තමන් ගුණධරම රකිමින්. තමන්ට වඩා ගුණදරමවල වැඩි පිරිසක් ඇසුරු කරගෙන සිදුකරන පූජාවක ආනිසංසය අතිසයීම පබලයි. කැලේට ගිහිල්ල උතඩු කෑල්ලක් බැහැටිකෝට්ටක් නමුත් ගෙනවිත් සංගරත්නයට පූජා කලොත්තේ කල්ප සේදහස් කනම් විපාක ලැබෙනවා. සමංගය සීලාදී ගුණ තර්ම වගේම සංගධත්නී උතුම් සීලාදී මහපබල කුණ තර්ම හින්දා. පිින්වත්නී මලක් පූජා කළ හම ඒක කුඩා පිනක් කියල ඔබ හිතුවාට ඔබ මල් පූජා කරන්නේ මේ ලෝකේ තුන් ලෝකයේම අක්‍රවූ සාන්තිනායක බුදුරජාණන් වහන්සේට. ගුණයිෙන් අනුවන බුදුරජාණන් වහන්සේ හා සමමට්ටමකට කිසිවකුට පත්වෙන්න බෑ පත්වෙනවා නම් බුදුරජාණන් වහන්සේ නමක් පමණක් වෙන්නට ඕන. එතකොට භාගිවත ලෝගුටු බුදුරජාණන් වහන්සේටම යම් කිසි පිින්වතයකූ පින්වතියක් මල්පූජා කළෝතින් පින්වත්නී ඒ පිණී විපාකය සුගතියෙන් සුගතියට පමණුවනවා ඒක මේ විද්‍යත තේරුන්ගන්න හැමදා මල්පූජා කරන කෙනෙක් හරි නැත්තන් කලින් මල් පූජා කළ කෙනෙක් හරි. මෑන වෙලාවේදී ඒකෙනගේ කොතරං කරම තිබ්බත් ගරුග කරම තිබ්බේ නැත්නම්. මානාසන්න වෙලාවේදී අර කලින් අල් පූජා කරපයක බොහෝම සතුට හිතින් පූරමංචන වගේම අපරචේත්නාත් බලවත්වම තබාගෙන සිදුකරගෙන තිබ්බානම්. ජීවිත, ඒ මල්පූජා කිරීම බොහෝම සතුටු දායක විදිහට අනුමෝදං වෙලලා තිබ්බනම්. සිහිපත් වනොත් මානාසන්න චිත්තවීතියේ ඒ ජවනයන්ට පින්වත්නය කර්ම කර්මණමිති ගත්නමිති විදිහට මේ මල්පූජාකිරීම ආරම්මණ වනෝතින් ඒ ජවනයන්ගින් පස්සේ තදාරම්මන බවංගාදී ඇතිවහෝ නැතිව චුතසිත ඇති වුණට පස්ස පතිසන් දිය වෙන්නේ අර ජවනයන්ග විපාකේ ඉතින් කොහොමද කෙනෙ දිවලෝකය උපදින්නේ කියන්නේ මනුස්ස ෝකක කෙනෙක් කුපදින් නැහැ කියන්න කොහොමද. කුසලේ නම් මානාස්සන්න චිත්තවීතය ආරම්මනය වුනේ මල්පූජා කිරීමනම් මට්ටකුන්්ඩලී වගේ භාගිවතුන් වහන්සේගේ ඡායාවනම්. නැත්තම් මණ්ඩුක ගෙම්බට වගේ භාගිවතුන් වහන්සේගේ ඒවඋතුම් හඬනම්. ඒ මොහොතේ අලෝබදෝ සමහුව කෙනෙ හේතු යෙත්න සිතක් නම් ඇති වනේ මනුස්ස දිවිය සුගති ඇරෙන්න්න වෙන කුහේදයි උපඇතේ ලබන උපත ලබන්න ඕනෙ සුගතියේම තමයි. පිින්වත්න හිතයි හිතේයත්න චෛතසිග ධර්මයි ඒ ඒ කටයුතුවල යොදවාලන චේතනාවට අපි කර්මය කියල කියනවා. භාගවතුහස කර්මය කියල දෙසනා කළා. එතකොටේ හිතයි හිතේයෙන්න චෛල්සික ධර්මයි කුසල්ල උනහම. කුසල ධර්මයෝ උනහම. පින්ංවොත්නී ඒ කරමය අනුව චුතියෙන් පස්සේ ඉතින් තියෙන දීට ගැලපෙන හිතාක් නෙමෙහිදීළඟට පහළවෙන්න ඕන. පැහලවෙන්න ඕන කුසලේ නම් කුසරයට ගැලපෙන හිතා. හැබැයි පින්ංවර්ත්නී ඕන තරම්පින් කරන උදවයට පුංචි හෝ අකුසලුනත් මතුවෙන්න පුළුවන්. මෙතන පුංචි අකුසල්කෙ ලකි වේ අසදදසදානයේ තරම්ම පැබල නෑන අරය මල්ලිකාදීවී ස්තිිරිසන් සථයක් එක කරපුයි සංසර්ගය. නමුත් මසදුස මහාදානයේ දුන්නු මල්ලිකාදේවියට. එය නෙමේ සිහි පත්ව වනේ. තිරිසාන් සතයකෙක් සංසර්ගයේත්නුවේක. කොසෝරත්තුමා රවටපු සිදුවීම. එනිසා ඇයට දුගතියේ උපදින සිද්ධ වුණනා එනිසා පින්වර්න කරම කර්ම පල විපාක දෙන්නේ ධර්ම ස්වභාවේ අනුව. ේතුපල් ධර්මයන්ගේ කියා කාරීතය. අ ඔය ඇත්තෝ ගුණයිෙන් අනුවන භාගවතුන් වහන්සේ ධර්මරත්නය සංගරත්නය අරමුණු කරගෙන සිදුකරන පුන්නෙ කරමයු මහත්පල මහනසංසගෙන දෙන පින්කම්බව දැනගෙන ඔය පුුණ්‍යවාන්තුේ හැකිතාක් ධර්මී හැසේන පින්කංකරගන්න චෘතිිපතිසන්ධ ස්භාවයක් තේරුන්ගන්න මනාසාන චිත්තවීතී හැටිතේ රුන්ගන්න සසරය ස්භාාවයක් තේ රුන්ගන්න න මනුස්ස ජීවිතීම මඟ පල්ලබන අධස්ථානයෙන්. කටයුතු කරගන්නට වග බලාගන්නට ඕන මේවා හුදිෙක් කතාන්දර නෙමේ පිින්වර්ත්නී මේවා හුදිෙක් සිදුවන කිය්‍රා පටිපාතියමයි හීතුඵල ධර්මයන්ගේ කියාකාර ීත්වයක් වුණු ධර්මතා සමුදායක ස්වභාවය තේරුම් ගත්තාම ඔය ඇත්තන්ට මේ හොන්ඳට වැටහෙන්නට පටන් ගනිවී. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට අහලතිීන පස්නය. පිින්වත්ස්වාමින්න් වහන්සේට නමස්කාරවේවා. බුදුරජාණන් වහන්සේ විසින් දීශනා කළේ, සූහන් පලලාබයා දුගතිගාමී නොවන බවද. සූහන් මාර්ගීයට පිළිපන් සහ, සූහන් පලලාබියයා යන දෙදනාම සතරාපායේ නිදහස් බවද. කවුුණාවෙන් පැහැදිලිකරදිනමින් ඉල්ලාසිටිම තෙරුවන් සරණයි කියලා. කවුුණාවන්තේ ගුණබර සත්පුරුස පින්වර්නී. සූහාන් මාර්ගීයට පත්වෙනවා කියන්නේ සක්කාධිත්ති විචිකච්චා සීලබ්බත පරාමාසකින් සංයෝජන් ධර්මය නසන අවස්ථාව. නැසුවාට පස්සේ ඇතිවන හිස්වභාවේ තමයි පලසිස්වභාවේ. ඒ මෙහෙම තේරුම්ගාන දෙදනාම සතරාපායේ නිදහස් පුද්ගොලයෝ දෙන්නේ. අතරක් නැතුව මඟ මාර්ගයට පත් වූ කෙනා පලේ ලබනවා. සෝතපත්ති කුසාසිත විදියට හඳුන්වන්න පිංවුවර්නී නිවනැට නවතින්නේ නැතුව පැමිණෙන තත්ත්යට බැහැගන්න. මාර්ගංගා අටත් එක්ක යෙතුනු හිත. හරියට මහමෝදට නවතින්නේ නැතුව වේගෙන් ගලන ගංගාවක් වගේ. නොනැවතීම පිින්වත්නී මහමුහ දට ගල්නාවගේ. පුතක්ජන ගෝතය නසල ආර්භාවයට පමුණුවන හිතතමයි සෝතාපති මග්ග හිත කියන හරියට අකුණු වැත්නවාගේ. හරියට ගහකට අකුණක් වැත්නාවේක ජීවසක්තිය නැති වෙලා යනවා. සෝහන් මාර්ගහිතට පස්සේ නිවනම අරමුණ කරගෙන ඇතිවන පලහිත් දෙකක්හරි තුනක් කඩ ඇති වෙනවා. සෝහන් මාර්ගහිතට පස්සෙක් ඇති වෙන්නේ. පෝහන් මාර්ගහිතට පස්ස නිවනම අරමුණු කරගෙන පලහිත් දෙකක් හෝ තුනක් ඇතිවෙනවා. ලෝකූත්තර විපාක විදියට හඳුන්වන්නේ මෙන්න මේ පිංවදි පලහිත්. මේව විපාග කියන්නවින් නෙමෙයි අපි පලහිත් කිය නමින් හඳුන්වන්නේ. හැබැ මේ වචන දෙකේ ලොකු වෙනසකුත් නැහැ. ලෞකික කුසලයන් තමන්ගේ විපාකයේ පස්ස කාලෙක ලබා දෙනවා. ඒක සමහල්ලාවට මේ ජීවිතයේ අවුදු කීපයක් ගිහිල්ලාරී නැත්තං ආර්න භාව දහයක් පාලවාසීයා පන්දහසක් ගිහිල්ල හරි ලබා දෙන්න පුළුවන් ලෞකික කුස ලේවගේ විපාකයේ. එවුනාට ලෝකෝත්තර කුසලේ පින්වත්ණේ ඒ වෙලායම විපාකයේ ලබා දෙන්න ඕනේ. ආනන්තරික සමාධිය අකාලික විපාකයේ කියලකයන්නෙ මේ විපාකේටඒක අ්‍යාකෘත ධර්මයක්. පලහිත් ඇතිවෙන්නේ පිින්වර්නය හරියට කසල දවල දැම්මට පස්සේ ඒ උණුසුම නිවන්න පැම් කල දෙක තුනක් වක්කන වගේ. මාර්ගහිතින් නසපු කෙලිස්. එම සන්තානය කෙලිසුන් සංසිනීම විදිහට මෙම පලහිත් ඇතිවෙනවා. මේ පලසිත් ඇතිවනයකට පටිපස්සද්ධි ප්‍රහානය කියේලත් කියනවා. එටුකට සූහාන් මාර්ගයට පත් උත්තමයෝ පලත අනිවාදීම පත්වෙනවා. ඒ මොහොතේම සිදුවන දෙයක් පේතු අපාගාමීවීම පිළිබඳ ඇහුහාම, දුගතිගාමී නොවන අය සම්බන්ධව සෝහම් පලලාබයාල දුගතිගාමී නොවන්නේ කියලා ඇහවුවත් ඒකෙන් සෝහන් මාර් මාර්ගලාබියා දුගතිගාමී විය හැකි වගේ ගැටළුවවා කොබේ පස්්නයෙන් පේ නවා පිංවත්නීක කිසිසේත්ම වෙන්නහැ. සෝහන් මාර්ගලාබාසාහ පලලාබයා කියන්නේ පිංවත්නී ලෝකෝත්තර භූමියයට පය තැබූ උතුමන් වහන්සේලා ඒ ආනන්තරික සමාධිය අකාලික විපාකේ විදදියට. සූහන් මාර්ගීට පත්වූවානං අනි වාරයම ඒ පලසිත් දෙකතුනක් ඇති වෙන්නටම ඕනෙ දෙදෙනම ආදය උතුමන් වහන්සේලා දුගතියකට පත්වෙෙන්නේ නැති උත්තමයාණන් වහන්සේලා. පිින්ුවත්නී ඊළඟට හලතියෙන පස්්නය. සාමීන් වහන්ස තෙදුවන් සරණයි. මේ පස්්නයක් නම් නොවී. හැබැයි අහිංසක යෝජනාවක් සාමින් වහන්ස. ඔබවහන්සේට පුළුවන්නන් අපේ උතු මහරාතන් වහන්සේලාගේ හෝ. සාාවකයන් වහන්සේලාගේ චෛතකතා සම්බන්ධ දේශනාමාලාව කර්නමින් ගෞරවීන් ඉල්ලා සිත්නවා. මකද බටහිර අභිපේරණය කතා අහනවට වඩා අපි භාගිවතුන් වහන්සේගේ සාාවක සංගරාත්නයේ ජීවිත කතා සවනය කිරීම අපට මහා උපකාරයක් වවි. කම්පාවේ මෙම ඉල්ලීම සලකා බල්නමින් ඉල්ලා සිත්නා මාගේ පින්වස්සාමින් වහන්ස කියලා කවුනාවන්ත ගුණපර පින්වර්නී ඔබේ ඒ අහිංසක ඉල්ලිමානුව අපේම දේශනාවන් ඔබට කරන්න මීට කල්නුත් එහෙම දේශනාවක් කරලා තිබ්බ. අපිට පිංවර්නී පහුගේ කාලසීමාව කාලයේ බොහෝම අම අඩුවනා ඒ තමයි සතිී දිනහතීම සිදුකරන වැඩ සටහන් සහ ඒ කවුණු කානා බොහෝ මෙයක් නිසා කාලේ පිරිමාගෙන පින්වන්ත ඔය ඇත්තන්ට අපි ඒ උතුම් කටයුත්ත සිදු කළ දෙන්න ඒ නම් වටිනා යෝජනාවක් බොහෝ දෙනාගේ ජීවිතවල, බොහුවාලෝකයන් ලබා දෙන වටිනාහම් යෝජනාවක් බවත් මතක්ක නව පින්වර්ත්නී අපි ඔබේ ඒ. යෝජනාව ආරාත්නාව අනුව එම අප සහතන් වහන්සේලාගේ චෛතාපධානයන්දය සනා කරන්නට ඉදිරියේද කටයුතු කරු ලබනවා. සත්පුරුස පිංවත්නී ඊළඟට අහලතියන ප්‍රස්නේ අවසරය සාමන් වහන්සේ පංච උපාදා නස්කන්දයේ අනිත්‍යතාවේ දැක්ක විට සෝහන් වීමට හැකිද. නැත්නම් පංච උපාදා නස්කන්දේ අනිත්‍ය දුක්ක අනාත්ම යන තුනම අවබෝධ කළ විට. සෝහන් පලේට පත්වීද. පහදා දෙනු මැනවි තෙරුවන් සානෑ ඔය දෙකින්ම වෙන්නේ නැහැ. පිංවත්නී පංචූපාදා නස්කන්දී අනිත්‍යතාවී දැක්ක විට සූහන්වීමට හැකිද කියලා. ඇහුවත් රූපවීත්නා සං්ඥා සංකාර විඤ්ඥානී අනිත්‍යතාවේ පටිච්ච සමුප්පාද ධර්ම අවබෝධාදිය ලබන්න කලින් ඔය ඇත්තන්ට ඒක රූපයේ ඇතිව නැතූ යන වීදනා සඥා සංකාර් විඥානය ඇතුව නැතුූ යනවා අනිත්්‍යය කර වැට හේවි. ඔය ඇත්තන්ට පංචූපාතා නස්කන්දේම. පටිච්ච සමුපාද ධර්මා බෝධාදිය ලබමින්ස් මේේ කංකාවිතරණ විසූදධියය සක සංකාදය නැතිකර ගන්නේ නැතිව. ්‍රයිභූමික සංස්කාර විදිහටම දකිමින් ඉන්ද්‍රී බලධරම බෝධිපාසික ධර්මාදිය දියුණුතිවුන්තත්තයට පත්කරගන්නේ නැතිව. ඔය ඇත්තන් තඒවා හටගන්නවා හේතුවන්ගෙන් නැතිව යනවා ඇතිව නැතුව යන ස්වභාවය. නිරන්තරේම පීඩාට පත්වන දුක්ක ස්වභාවය අනිත්‍ය වගේම දුක්ක ස්භාවේ. ආත්මයක් වසයෙන් සත්‍යේ පුද්ගලයෙක් මම වස්සයෙන් ගත නොහැකි අනනාත්ම ස්වභාවසාරයක් නැති ස්භාවේ. ඒ කවුණුතුන වැට හේවි ලක්සන තුන වැට හේවි. නමුත් පින් වර්නයේ කංකාවිත අනවි සුද්ධිය. විදිට අවිච්චා සංකාර විඤ්ඥානාමරූප සලායත්න පස්ස වේත්නා තන්නා උපාධන බව ජාති චතාමාන කියන ඒ අංගවලින් යුක්ත සංසාරචක්‍රය අවබෝධ වන්න තව මග්ගා මග්‍ය ඥාන්දස සම්පුණ තව පින් වර්ත්න ත්‍රයිභූමික සංස්කාරය විදිට උද්‍යව්‍යාඥානය ආදීවය තවත් ඉදිරියට දියුණු වෙන්න ඕනි. විදිහයටටයුතු කරගන්න ඕන් තිලක්සණයම දකමින් බෝධිපාස්සක ධර්ම දියුණ තියුණු කරගන්නට ඕනි. සූහන් මාර්ග හිතකත පත්වෙනවා කියල කියන්නේ පිංවත්නී ඔය ඇත්ත තුළ සහමුලින්ම නැතිවෙන්න ඕන දරම වගේයක් තියෙනවා. අකුසාසය දොලහයෙන් ලෝභමූල සිත්වල දිට්ටිකත සම්පයුත්්‍ය හිත්තා තරාත් මහමූල විචිකච්චා සම්පයුත්ත හිතාත් කියන හිත්පහ. සූහන් මාර්ගහිතයෙන් සහමුලින්ම නැසෙන්න්නට ඕනි. එතකොට අනිත්‍යතාවේ විතරක් නෙමි අනිත්‍ය දුක්ක අනාත්මකයෙන් තිලක්ෂණය තමයි දියුණු වෙන්න ටඕන් තිලක්ෂණ අනුවමයි දකින්නට ඕනෙ. නමුත් පිංවර්නි ඒක පතිඵලයේ විදිහට ඔය ඇත්තන්ගේ සිත්පහක් නැතිවෙන්නට ඕනේ. ිට්ටිගත විපයුත්ත හිත්හතරේ දෝසමූල හිද් දෙකය කියෙන සිත්හයේ පිංවර්ත්න අපාගමනීය සක්තියත් නැති වෙන්නට ඕනේ. ලැස සංයෝජනයන්ගේ සක්කාදිිත්ති විචිකච්චා සී ලබත පරාමාසකින් ඕරම්භාගේ සංජෝජන තුනත් නැතිවෙන්න ඕනි. කෙලෙස් අතින් දිිට්ටි විචිකිච්චා කෙන කෙස් ධර්මත් නැතිවෙන්නට ඕනෙ. මිච්චත්තයන් අතරී මිත්‍යා දුෘස්තිය මිත්‍යයා වචනයේ මිත්‍යයා කර්මාන්තයේ මිත්‍ය ආජීවයත් කියන ඒ ටිකත් ඇඒවාගේම පිංවත්නී ආවාස කුලලාභ වානධර්ම විදිහට ඒ මාස් ඇදෙනොත් මේව නැතිවෙන්න ඕනි. විපරයාසියන් අතරින් අනිත්‍යේ නිත්තේ කලගත්තේ නාාත්මේ ආත්ම විදියට ගත්තේක සංඥා චිත්ත දිට්ටි විපරයාසයන් ඒවාගේම දුකේ සුව අසුභේ සුභ විදියට ගත්ත දිට්ටි විපරයාසයන් නැති වෙන්නට ඕන. ගන්තතරින් සීලබ්බත පරාමාසිේ දන් සත්‍යාභිනිවේස කාය ගන්ත නැති වෙන්න ඕනේ. විපරයාසවලින් අනිත්යේ නිත්‍ය විදියට ගත්තේ අනාාත්ම ආත්ම විදියට ගත්තේක සංඥාචිත්ත දිත්්‍යි විපරයාසයන් දුකේ සුවවිදියට ගත්තේක අසුබේ සුවවිදියට ගත්තයක මේ දිට්ටි විපරයාස්සයන් නැති වෙන්නට ඕන. ඒවාගේම සීලබ්බත පරාමාසාදී කවුණු වගේම පිංවත්ම ප්‍රාණගාතය අදත්තාදාානේ කාමිත්‍යාචාරය, මසාවාදේ මිත්‍යාදුෂ්ටිය මේව නැති වෙන්නට ඕනේ. මේ විදිහට ඉතිරිවෙනවානයා මකුසල ධර්මරාසියක් ඒවායේ අපාගමනීය සක්තිය. ඇති වෙන්නට ඕනෙ පින්වුවත්නිය සූහන් මාර්ගීයට පත්තිනවා කියන අන්න ඒ වගේ අවස්ථාවක්. සූහන් මාර්ගඵලට පත්වෙන්න නම්. ඔය නාමරෝපී ස්කන්ඳධාතු ආයත්න ඉද්‍රයාදී ධර්මතාවයන් ගේ ති ලක්සණය දකමින් පටිච්ච සමුපා ධර්මා බෝධී ලබ්මින් මගා මගඥාන්දස්සන විසුද්ධිය නවමාහා විදස්සනා ඥානා අදියෝසයේ භූතිපාර්සික ධර්මතිස් සත වැඩි ආකාරයට දියුණුතියුන්වෙමින් චිත්ත සන්තතියෙන් සහමුලි මර කෙලෙසුන් නැසීම. න්න ඕනෑ. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට හලතිීන පස්නය. අවසරේ මාගේ සාමින් වහන්සේ දානයක් හෝ යම් කුසලයක් නවිට හිත පැවැත්විය යුතු ආකාරයේ උදාහන සහිත පැහැදිලිකර දෙනමෙන් ඉල්ලා සිත්නවා. ඔය ඇත්තන්ගේ හිත පවත්තාගන්නට ඕන පින්වර්නී පූරමුංචන අපරචීත්නා බොහොම බලවත්ව සද්ධාදී දරමවලින් හිත කිලිති වෙන දෙන්න හොඳනෑ. පුබ්බේවදානා සුමනෝ දදංචිත්තම් පසාදයි. දත්වා අත්ත මනෝහෝතී ඒසායන්ඥස්ස සම්පදා. බැන්ඳෙන්න්නට කල්නොත් සතුරුසිත්තියෙන්න්නට ඕනෙ. හරියට ඔයත්තෝ නිවෙස්සල පින්කංකරනකොට වගේ. හැබැයි ඔය ඇත්තන්ඒ සතුරු සිතින් පින්කංක දන්නහත්නකොට ඔබට පවිටු මිතුරූ ඇති වෙලා. අපූවා දුන්නට වැඩැන්නෑ හාමුදුරුව වික්ුණ අයිද දන්නෑ ඕවා දුන්නට වැඩැන්නෑ ඕක අසර්නන්ට දෙන්න ඕන ඕවා ගන් දෙන්න නෙමීමේ අපිට කන්න බොන දෙින් අපි පාටිිය අත්දාම් ඔය විදිහයටට පවිටිමිතුරු හිමිටහාම හිතී සතුට කෙසේ වෙතත් හිතී කුසලනම් පලාාගිහිල්ල ලෝබදෝසාධයත්නම් අපූරුවට වැඩි. දෙන ොහොතේදෙත් හිත පහදවගන්න ඕන. දෙන මොහතේරුන ොය ඔක්කොම දෙින් එපා ඕගෙන් භාග්‍යයක්ත්තියාගන්න කොටසක් දෙන්න ඔහුක අඩු කරමු ඔයි විදිහයට හිත්න කොට පින්වර්ත්නි ඒ එක නැති වෙලායාවා කුසලේදරුවල වෙනවා.ඒවාගේම දුන්නට පස්සත් පින්වද සතුු සෙත් ඇත්තෙක් වෙන්නට ඕනි. දුන්නට පස්ස අපෝ අපරාධ අපියෝක දුන්නේ, ඕක නොදීන තිබෝක නොකරන්න තිබ්බේ විදිහට පසු තවෙනවානම් ඒකත් පින්වර්ත්නි. කුසලේ දුර්වල වෙන්න හේතුවක් වෙනවා. එනිසා යම්කිසි පුුණ්‍ය කරමයක් කරා දිහිත පූර මුංචන අපට කියෙන් අවස්ථාතුනීම පින්කමට කලි නොත්කද අදදිත් කලාට පස්සෙත් පින්වර්ත්න සතුටු වන විදිහට පවත්තා ගන්න පුරුදු වෙන්නට ඕනෙ වීතරාගා වීත දෝසෝ වීතමෝහෝ අනාසවා. කෙත්තන්යංඥස්ස සම්පන්නා සං්‍යතා බ්‍රහ්මචාරයෝ. රාගේ නැති කළ දේශයේ නැතිකළ මෝහේ නැති කළ ආශසව නැති කළ සීලයෙන් සංවද වුණු බ්‍රහක්මචාරී ඒ දානයට සම්පූණෝනු පින්ක තබ්බඳු සංගරාත්නය අරමුණුකරගන්නට ඕනෙ. යුතුමං අරමුණුකරගන්නට ඕනේ. පින්වත්නී පිදදිිය යුතුදී පුදන්නට ඕන. පිදිය යුතු උතුමාම් පුදන්නට ඕනේ. ඒ විදිහට පූරමුංචන අපරචේත්නා බලවත තබාගෙන තුරුවන් කෙහි ඒ තුනුරුවන්ගේ ගුණ දැනහඳුනා ගැනීම නිසා ඇතිවන පැහැදීම මුල්කරගෙන තමන්ගේ මසුරකම දැඩි ලෝබී නැතිකරගෙන නිවන මුල් කරගෙන දානාදී කටයුතු කරන උදවිය සුගතියේ උපත්තේ ලබනවා. පිින්වත්නය සුග තිගාමී වෙනවා. යම් කිසි කුසලයක් කරන කොට හිත කිසිම හේතුවක් මත ලූභදේශ මෝහාදියෙන් වැහෙන්ෙන දෙන්නේ. නැතු අලූබදූ සමෝහාදීෙන් පිරණෙ විදිහට පවත්වාගෙන එහි උතුරමුත් කුෂ්ටපතිඵල් ලැබෙන ආකාරයට ඔබ කටයුතු කරගන්නට ඕනේ. පින්වුවත්නී ඊරඟට අහල තියෙන පස්්නය. ප කලයාානිමිත පින්වත් ස්වාමින් වහන්ස. මාගේ ගැටලූවනුයේ සතර ඉද්ධිපාද වඩා බිස්සුවකට වුවද ආයුස කල්පය ආයුකල්පයක් ජීවත්තිය හැකිද. කවනාවෙන් පහදා දෙන සේක්වා. අපගේ පින්වල් සාමින් වහන්සේට උතුම් වූ චතුරාද සත් ධර්මය මේ බුදු සසුනේදීම අවබෝධවීවා තෙරුවන් සරණය කියලා. පිංවත්නී සතර ඉදදිිපාද ධර්මයන් වඩල බිස්සූන් වහන්සේ නොමකට උනත් ආයුකල්පයක් ඉන්න පුළුවන්ද කියලා ඇහුවොත් අනිවාරයම පුළුව නි බැරිකමක් නෑ. ඉද්ධිපාද හතරත් තියෙනවා. පිින්වත්නී ඒ සතර ඉද්ධිපාද තරමයෝ වෙන්නේ. චන්දිීද්ධිපාදේ විරී දධිපාදේ චිත්තිි ද්ධිපාදේ විමන් සිද්ධිපාදේ. චන්දි ද්ධිපාදය කියල කියන්නේ යම්කි සිවකට තියෙන කැමැත්ත. ඒ කියන්නේ යමකට තියෙන ආසාව. යම් කිසි ේකර තියෙන කැමැත්ත. දුස්කරව ලබාගන්න පුළුවන් දෙයක් පින්වුවත්න ලබාගන්න පුළුවන් විදිහට ඒ ගැන බලාපොරොත්තුව තියාගෙන කටයුතු කරගන්නට ඕන එතකොට ඒ ඇත්තන්ට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ භාවනාදියුණුව ලබන්නට. චිත්විද්ධිපාදය කියල කියන්න පින්වුවත්නි තමන්ත ඒ බලාපොරොත්තුවන ඒදිය ලැබෙනකං. අනකකට නොනැමින ස්වභාවී අතිසීම ඊදයට නැමුණා වූ හිත. පිින්වර්ත්නී ඉර්දියට නැමුණාවූ හිත. ඒවාගම් විමන්සිද්ධිපාදී කල කියන්නේ අපාය දුකේ ස්වභාවේ තේරුම් අරගෙන ඒඒකඒ හැති වටහාගෙන සංසාදුකේ විශාලත්වේ වටහාගෙන ඊදියේ ආන සංස දැනගෙන පින්ංවර්ත්නී කටයුතු කරනෙක විමන් සිද්ධිපාදේ. මේ විදිහට චන්ද විදිිය චිත්ත විමංසා කළ හතරත් තියෙනවයකින් විරීදධිපාදී වෙන්නේ නූපං අකුසල් නූපදවන්නට කරන වීදය උපං අකුසල් දුරු කරන්නට කරන වීද නූපංකුසල් උපද වන්නට කරන වීරය උපංකුසල් වැඩිදිවුණ කරගන්නට කරන වීදයයි. මේ සතරීද්ධිපාදයූ. පින්වර්ත්නිී ඔය සතරීදධිපාදූ කෞුරු හෝ කෙනෙක් වඩනවානම්. ඒ වඩනු උතුමාන්ත කැමැත්නම් ආයුකල්පයක් ඉන්න පුළුවවාන්. අවිකල්පයක් ඉන්නට බැරිකමක් නැහැ. ඉදිපාදවල්දිි පිංවර්න ඒ ඊදිය හැමෝටම උපදවා ගන්න බැහැ. සසර්දුකින් මිඳීම වෙනුව වෙනුවෙන් කටයුතු කරන මේ සම්බුදු සසුනේ යෝගාවචරයින්ට ඒ ස්තකරගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වර්ත්න ඒදි ගැන කතා කළහාම ඉවිදි පහත් තියෙනවා. අභිං්ඥයේ සු දම්මියසු අභිඥ්ඥා ඉද්දි. යේ සු දම්මේසු පරිින්්ඥා ඉද්දි. පහත්බේසු දම්මේසූ පහන ඉද්දිී. සච්චිකාත අබේසු දම්මේසූ සච්චිකිරීයා සිද්ධි. භාාවේත අ්බේසු දම්මේසූ භාවනා සිද්ධි. ඔය විදිහට පින්වර්ත්න ඒතාත්්‍යයන් ලබන්නට සතර ඉදධිපාදීෝ වඩමින් කටයුතු කරගන්නට ඕනෑ සතරීඉදධිපාද වඩ වූ කෙනෙකුට කැමැත්මං ආයු කලපයක් ඉන්නට පුළුවන්කම ලැබෙනවා, පිංවර්ත්නී කොපමන කාලයක් ගියත් මේ ශාසනය තුළදීහම. සත්පුරුස පිින්වර්ත්නී ඊළඟට හලතිීන ප්‍රස්්නේ අවසරයි කල්්‍යයානිමිත්‍යයන් වහන්සේ අභිධර්මී නිවනට අත්‍යාවස්්‍ය වී. නැතිනම් නිවනට අත්‍යවස්සම නොවී. යන්න කෙසේ පැහැදිලි කරගත යුතුද. උගගටිතන්්‍ය නීය පුද්ගලබේදී අනුව ඒ වෙනස්සනවානේද. සාමීන් වහන්ස උවහන්සේට නිදුක් නිරෝගී චිත ජීවනීම ලැබීවා කියලා. කවුණාවන්ත ගුණබර පින්වර්ත්නී අභිධාරමී තියෙනවා නම් ප්‍රඥාපාරමිතා වැඩින්නේ එක හේතුවක් වෙනවා. අභිධාරමය කලින් බවවල දැනීගෙනගෙන කටයුතු කලා නම් බොහෝ විට උද්ගඩිතඥ ආදී වටිනා තත්වයකට පත්වෙන්නත් පුළුවන්කම ලැබෙනවා. අතීතබවල අභිධර්මාදී ඉගෙනගෙන ඒ ඔස්සේ ප්‍රවීණයෙක්ව එහෙම කටයුතු කර ගත්ත උදවයට. ඊළඟ මේ වර්තමානු උපත්වන්සා අනාගත සසරේදී උග්ගත්්‍ය වගේ තත්ත්යකට පත්වෙන්න හැකියාව ලැබෙනවා. ඒ අයගේ පුද්ගලබේතිී වෙනස්වෙනවා. ඒවාගේම එවැනි උ්ගඩිතඥ වගේ තත්ත්යකට පත්වෙලා ඉන්න උදවයට පින්වත්න. ධර්මා බෝධය ලබන ගමනයේදී අභිධර්මාදිය අමුතියමි ඉගෙන ගන්නේ නැතුවෝ බහා ධර්මා බෝධය ලබන්නක් පුළුවන්කම ලැබෙනවා. ඔය ඇත්තුූ අභිධර්මී ගෙන ගත්තොත් ඒ අපතියන්න නෑ කවදාවත්. හරියට සැරියුත් මහරාතන් වහන්සේ වගේහෙම. පවර්ත්නේ සිදිනකපතියයන්නේ නැහැ. ඔය පින්වතුන් අභිතරමය හිමිගෙන ගන්න ප්‍රඥාපාරමිතා වැඩන්නත් හීටු සම්පත්්‍යියුණු වෙන්නත් අනාගතේ සුවසේ දරමාබූධී ලබන්නත්. ඒ අතිසීම උපකාරවෙනවා විතරක් නිමේ පින්වර්ටනි ඔබ ඉදිරියට පැමිණව සෑම දහම් ගැටලුවක්ම ඔබට විසදාගන්නට පුළුවන්කමත් ලැබෙනවා. සා අපි ධර්මී බොහෝම ආසාවිෙන් වුව මනාවෙන් දැන ඉගෙනගන්න ඔබේ නිර්වාණ මාර්ගී දුොරොටි විවර කරල දෙන වටිනාම තැනක් බවට අභිධර්මය පත්වනවා. සත්පුලුස පිින්වත්නී. ඊළඟට හලතියන පස්්නය, තෙරුවන් සානය පින්වස් සාමීන් වහන්සේ. යම්දේක වරදක් සිදුවන බව දැන දැන. එයින් වෙන අයහපත වලක්වන වුවස්. අපවිසින් ඒ සඳහා පෙනේ සිටීම වැරදිද. ගැටීම හොඳ දෙයක් නොවන බව දක්වමින්. බොහෝදනේ කියන්නේ සිදුවනදේට සිදුවන්නට දී. අපේකිරෙස් නිවාගත යුතු බවයි. ශාසනයේ පරිහානියට පත්තන මෙවන් අවස්ථාවකදී. විශේසීම සිව්වනක් පිළිසවන අපවිසින් හැකිතාක් ධර්මයේ රකින පින්සිටම්ම එයට පෙනේ සිටීම සුදු සුවිනේද. කවුුණාවෙන් පහදා දෙෙන මැනවී. සිරුවන්සරණය අපි පින්වාසාමන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා. කවනාවන්ත ගුණබර පින්වර්ත්නී ඔබ එහෙම කටයුත්තු කරනවා කියාන හැමෝටම ඔබ කලන මිතුරෙක් මිතුරයක් කියන එක. යම් කිසි වරද සිදුවෙනකොට දැනදැන ඒ වරදින් සිදුවන අහපත වලක්වා ගන්න ඔබ ඒ සඳහා පිනී සිටීම ඔය ඇත්තු හැමෝට වටිනා කල්්‍යාන මිත සම්පත්තියක්නේ වරද වරද විදියට දකින්න පුළුවන්නං. ඒ වරදිංවන හානය දැකල ඒක වලක්වාගන්නට ඒ සඳ පෙනිය සිටනවා නම්. මොන තරන්නම් ජීවිතපමාණයක් නිවැරදිව ගමන යාවිද. නිවැරදිව ගමන ඉදිදියට යන්න කීදනේ ගේ නම් ජීවිතවලට ආලෝකේ ලබීද. ඒ වටිනා ධර්මදානය නිෙමී ඔබේතකොට කරලා තියෙන්නේෙ. ගැටීම හොඳ දෙයක් නොවන බව දක්වමින්. බොහෝ දෙනෙක් කියන්නේ සිදුවන්දයට සිදුවන්නට දී. අපේ කෙලෙස් නිවා ගතයුතු බවයි. භාග්‍යවතුන් වහන්සේ නිගඨනාතපුතතුමන්ගේ කිසිදු දෙයක් විවේචනය කළේ නැත්්ද. පකුද කච්ඡායන අජිත කේසකම්බලී මක්කලේ ගෝසාල සස්්‍යස්තුවරු සච්චකාදීද ඒ අයක දේවල් විවේචනය කළේ නැත්්ද. එතල් භාග්‍යවතුන් වහන්සේ වැදි දේවල් වැරදීකිවනැත්ත. හරිදේ හරි කිවේ ැ්ද. ඒක ගැටීමක්නේ ඔය සමාජය යනවිදියට යන්න ඕන සිදුවන්දේ සිද්ධවෙන දෙන්න ඕනේ කෙළ භාගිවතුන් වහන්සේ නියඳව හිටියානං අදෝගට ඔය උතුම් සිය සද්ධර්මය ලැබේද. ශාසනයට පරිහානය වන මෙවන් අවස්ථාවකදී විශේසෙන් සූ වනක් පිරිසබන අප විසින් හැකිතාක් ධර්මයේ රකිෙන පින් සිටීම ඒයට පෙනී සිටීම සුදු සුවිනේද මොන තරම් වටිනවාද. පෙනී ඉන්න ඒ වෙනුවෙන් හඬ නගන්න. ඔබේඉන්දිය බලධර්මාදිය දියුණු තිියුණු වේවි. ඔබේ වීධයාදී ධර්ම දියුණු තිියුණු වේවි, ශාසනයේ වෙනුවෙන් පෙනී සිටීමේ උතුම් පුන්න කරමත් එක්ක ඔය ඇත්තන්ට සුවසේ මඟපල් ලබන්න පුළුවන්කම ලැබීවි. එදා කපිලමස්යා විදිහට උපපත්තය ලබලහිටි අතීතයේ පැවිදිවෙලාහිට තිපිටකධාරී හාමුදුව නමක්. ඉතිං ඒ තිපිටකධාරී හාමුදුරුවන්ට වැරදුන්නත්ද. හ කරම කරන්න ගීලර තිපිටකදාාදී හා මුලු සීමාව තුළෙ ඉන්දල විනේමොකට දෙසන්න කියලා ඇහිවෙන ඇත්ද. පිංවත්නී තිිපිටකධාරී වුණත් වරතින්න පුළුවන්. නොමගේ යන්න පුළුවන් මානේහින්ද පණ්ඩිත කමහින්ද ලුක්කමහින්ද අහංකාර කමහින්ද තමන්ගේ ආයතන උලුප්පගන්න තමන්ගේ ලාභපයෝජන පටුවරමුණුවෙනුවෙන් නොමගේ අන්නට පුළුවන්. එහම නොමග ගියාට කල්්‍යයාන මිත්‍රයු ශාසනය පසුබසන්න දෙන්න හොදනෑ සාසනයේ රැක්ගන්න යම් ක්‍රමවපායක් යෙදී යුතුනම් ඒඒ පුද්ගලයු පුද්ගලි කරමනු උදෙසා යනවා නම්. පැවිදිවේසයෙන් හ පුද්ගලි කරමුණ උදෙසා යනවා නම් ඔය ඇත්තුූ ඒකට ඉඩ නොතබ ඔය ඇත්තු උතුම් සීසත්ධර්මය ආරක්ෂ කර ගැනීමේ පුන්න කරමය කොටස්කරුවම් බවට පත්වෙෙන්න්න ටඕනි. පිංවත්ී නිදීනංව පවත්තාරයි යම්පස්සේ වජදස්සිනං. නිග්ගයවාදීන් මේ දාවින් තාදි සම්පන්්ඩි තම්බචේ. තාදිසම්බජ මානස්සය සෙයූහෝ තිීනපාපියෝ. වාද දක්නාසරු නිග්ගහකර කියන නූනැති කල්්‍යානමිත්‍රයෙක් හලියට නිධානයක් තියෙන් තැන පෙන්නන කෙනෙක් වගේ තේරුම්ගන්නට ඕනේ. ඒ වගේ නොනැති උදවිය ආසය කර්න අයට කවදාවත් අවඩක් නං වෙන්නේ නැහැ. ඕවදී අනුසාසෙයේ අසක් භාචනිවාරයි. සතංහිසූ පියහෝතී අසතං හෝතියක් ප්‍රියෝ. කල්්‍යානෙ මිත්තවුණු කෙනෙක්, කවුරු හරි කෙනෙක් තමන්ට අවවාද කර්නවානං අනුශාස්නා කර්නවා නං අකුසලයෙන් වලක්වනවා නං. ඒ කල්්‍යාන මිත්ව නුවනැත්තුො. ඉිංවුවත්නී බුද්ධාදී සත්පුරෘෂයන්ට ප්‍රිය වෙනවා. හබැ අසත්පුරෂයන්ටටම් ප්‍රිය වෙන්නෙ නැහැ. භාගිවතුන් වහහා සිහෙමන දේශනා කළේ ඉතින් ඔබ පිළිපතිමීන්ගන්නේ භාගවතුන් වහස දේශ්නා කර මාර්ග. බිස්වක් වේවා බිස්වනයක් උපාස්සකය උපාසිකාවක් වේවා ඒ කාටවත් උතුම්ස සද්ධර්මය යටපත් කරන්නට අයිතියක් නැහැ ඔය ඇතු ඒවෙන්වෙන් පිෙනී සිටින්න බොහෝධනාගේ හිත සුව පින්ස උතුම් ස සද්ධර්ම සුරසිතකරීමේ වටිනා කොටස්කරවීක් වෙලා ඒ මහනීය පින්කං ඔබේ සසරින් එතරවන ගමන්ට උපකාරක ධර්ම බවටත් පත්කරගන්නට වගබලාගන්නට ඕනෑ. ඊළඟට හලතිීන පස්්නේ අවසරය පින්වත් කල්්‍යයානුමිතු සාමින් වහන්සේ කවුණාවෙන් පහතා දෙනු මැනැවි ශල්පිලි සිබියායනු කුමක්ද තවද මිහිඳුහිමියන් ලක්දිව ධර්මයේ දේශනා කරයේ භාෂ පරිවාර්ථකයෙකු හටහාද ඔබහන්සේ පතන බෝධියකින් සසරදුකින් මිදිත්වා කියලා. සල්පිලි සිබියාපත් අත්තදම්ම නිරුෘත්ති පට බාන. අත්තපටිසම් බවිදේ ඥානය. එක අත්තපට සම්බිධාඥානය කෙළ කියන්නේ පලධර්මයන්ගේ කැන අර්ථයේ ප්‍රබේදගතෝුණු නුවනට නමක්. ධම්ම පරිසම් බිධාඥානයේ ධර්මහි ප්‍රබේද ගතුණු නුවන. ඒ කියන්නේ හීතුව තීරුම්ගැනීමේ නුවනට නමක්. යම්කිසි පලයක් ඇතිිකරන හේතුව, ඒ ඒ අර්ථමාර්ගයේ සූතාදී භාසිතයේ කුසල්ලකු සල්හා පං්ච ධර්මයම්. නුවනින් සලකා බලන තැනැත්තාට පහළවන නුවන. නිරුත්ති පරිසම් බිතී ඥානයේ. අත්ත පරිසම් බිධාඥානයෙන් දැනගතයුතු පල ධර්මයනුත්. දම පරිසම් බිධාඥානයෙන් දැනගතයුතු හේතු ධර්මයනුත් පිළිබඳ නියත සම්බන්ධී ඇති ස්වභාවී නිරෘත්ති පිළිබඳ දැනුම නිරුත්ති පටිසම්බිධාඥානයයි. පටිබාන පරිසම් බිතාඥානයේ ආර්ථදම්ම නිරුත්ති කියන තෙවදෑරු ඥානයේහි විස්තර බවට පැමිණිණෙ. අවගෝධී පටිබාන පටිසම්බිධාඥානේ. මේ විදිහට පින්වොද සී පිලි සිම්බියාපත් තීරුන්ගන්නට ඕනි මිහිදු මහරාතන් වහන්සේ ලංකාවට වැඩම කළේ බාසා පරිවාර්තකයකෙක්කද කියලා හොත් නැහැ. භාගවතුන් වහන්සේ පිරිනිවම් පෑවාට පසුව අවුදු දෙසය ගාන අගිල දෙසිිය තිස යේදී මහිඳදු මහරාතන් වහන්සේ ලංකාවට වැඩම කරන්නට පෙර වේදිසා දේවිය ්‍යාධනය මෑණියන් වහන්සේගේ වේදිසනුවර ධර්මවිනේ දැන ඉගෙන ගත්තා. භාසා ඥානයාදියත් ඇතිකර ගත්තා පිංවත්නිය සයාල දැනගෙන තමයි මහිදුමහාරාතන් වහන්සේ ලංකාධරණය තලයට වැඩම කරන්නට යෙතුනේ. ඊළඟ ප්‍රස්්නය අවසරය පින්වත් කල්්‍යානිමිත ස්වාමීන් වහන්සේ. උපාචියදක මරණේ. බාහිත උපද්ධවයකින් මානයට පත්වීම සඳහා. හේතුවනදී මොනවාද මේ සඳහා කර්ම බලපෑමක් තිබේද කොරෝනාානිසා මෙලෙස මරණය සිදුවේද කවුණාවෙන් පහදා දෙනසේක්වා කියලා. පින්ුවත්න වෙනත් කුසලකර්මයකින් උපපත්තිය ලැබූ මනුස්සය වගේ සුගතිකිනෙත්ත. ඒ ජාතිී හැටියට ජීවත්වෙන්න තරන් කාලයක් තව ඉතිරිය තියෙද්ද. ච්චර කාලයක් ජීවත්වවෙන්න දෙන්න ඇතුව අතර මඟදී ජීවිතයේ නසන කරම උපගාතක කරම වෙනවා උපච්චේදක කර්මය කියන්නේෙත් මෙන්න මේ උපගාත කරමයටම නමා. එතකොට පින්වුවත් හුඟක් කලාට උපගාතය කරම විදිහට අකුසර කර්මම තමයි මතු වෙන්නේ කුසල උපගාතය කරමත් නැතුවම නෙමේ කුසර උපගාතය කරම තියෙනවා උපගාතය කර්මයක් කියලා කියන්න පින්වර්ටනි ජනක කුසල කර්මයකින් උපපත්තය ලැබල බලවත් උපතක් ඒ ජනක කරමය ලැබෝ කෙනෙක්ට ජීවත්ත ඉන්න තරම් කාලයක් ඉඩ දෙන්නේ නැතුව අතර මඟදී ජීවිතයේ නසලදාන කර්ම හඳුන්වන්න උපගාතක කරම කියලා විශේසීම මේ වගේ ම කෝවිට් වගේ අවස්ථාවලද ඒවාගේම ගංවතුර සුනාමි වගේ තැංවලදි මෙ උපගාතය කරම ස්භාවයන් තමයි වැඩි වසයම් සිද්ධ වෙන්නේ. ඊළඟට ආලතයන පස්නේ අතිපූජනීය පින්වත් කල්්‍යානමිත සාමින් වහන්සේ. මම වෘතීය වසයෙන් සබ්දාගාරවල ගීත පටිගත කිරීමම් සඳහා දායක වන වාදකයි. ඊට අමතරව සමහර අවස්ථාවංහි මංගල උත්සව ආදයේ සංගීතය සපේනවා. මේ ලංකති එක්තරා සාමින් වහන්සේ නම ප්‍රකාශ කළ නළුනිලියන් අනිවාරයම මිනිසුම් පිනව නිසා පායාසනම් නිරේට යන බව. නළුවකු නොවුණ සාමින් වහන්ස සංගීතය තුුණුත් මිනිසුම් පිනව නිසා මට මාගන බියක් ඇති වූවා සාමින් වහන්සේ. අතීතයේදී නොදන්නාකමට සුළු වැරදිකර ඇති නමුත්. පර්තමානයේදී මාගේ සීලුමවැෑද සාදාගෙන පංචසීලයේ රකිමින්, දස කුසලයෙන් වැලකෙමින් දස කුසල ධරමයම් පුරමින් කටයුතු කරමින්. නමුත් ස්වාමින් වහන්ස මම මේවා සිදුකළද, මාගේ රැකියාව හේතුවයෙන් අපාගත වෙනවාද. මා හට ඇති සුළු ස්නාාව ආබාධයක් හේතුවේ මහට වාඩිවී සිදුකරන රැකියාවන් කිරීම ද අවස්ථාවක් නැත. මහට මෙම රැකියාවෙන් අයිං වුවහොත් කිරීමට රැකියවදද නැත. ම මේ ගැනසිතා මානසිකවද පීධවිනිමි. සාමින් වහන්සේ. එසේ අපාගත වන්නේ කලාවටම ඇලෙමින් ජීවිතය කරගත් අයනේදසාමින් වහන්සේ. ම අපාගතවෙන්නේ නෑ නේද සාමින් වහන්ස කවුුණාවෙන් පැහැදලික දෙන මැනවි. මාගේ මිතුරෙක්ග ප්‍රශ්නයක් කියලා කවුණාවන්ත ගුණබර සත්පුරස පිංවර්ට්නි ඔය ඇත්තු රැකියාවෝ එකදන්නේ. සූහන් වෙලා හිටිය වැද් වැදී බිසවක් ඒ කැන වැදී බිරිදක්. තමන්ගේ ස්වාමයාට දැකියාවට යන්න දුනුී තලත් දුන්නා. ඉතිං ඔය එත්තු රාගීන් අන්ද වෙල්ලා ද්‍රීසිීන් අන්ද වෙලා තමනොත්‍රවටමින් අන්‍යනුත්‍රවට්ටමින් නැටුම් ආදිය පෙන්නමින් පින්ුවන අධර්මය හැසේන වානිමේනේ. ඔය ඇත්තන්ට මිත්‍ය දෘෂ්ටියයක් නෑන ඒක ගැලවූම් මාර්ගයක දිවලෝකති යන මාර්ගය කළරිට තාලපුතට වගේ. තාලපුට නම් මිත්‍යා අදෘස්තියක් තිබුණා. තාලපුට විශ්වාස කළා තාලපුටට උගන්නපුේ අයගේ විස්තරත් එක්ක? අනිත් අයිත නැටුන්ගරුම් පෙන්නල ඕවම සතුටු කළ හම දීවලෝක උප්‍රත්නවක ඒක තාලපුට විශ්වාස කළා. මක තාලකතට ගුරුවර උගන්නලති බේහෙමයි. හැබයි භාගවතුන් වහන් සේවෙලාවී මිත්‍යා දුෂ්ටිය නිසාත්. ඒ ඒම සමාධන් වෙලා ඒ අකුසල ගොඩකම ඉන්න නල්නිලියන්ග ස්වභාවය සම්බන්ධුව තමයි පායාසකන නිරේ සම්බන්ධ දේශනා කළේ. එහෙමයි එහි ප්‍රත්නාට ඔහොම කට්ටිහමඋපදන්නේ. ඔබ රැකි ආාව කරන්නේ. ගැටලුවක්නැතුව කටයුතු කර ගන්න බයක් සැකත්තියාගන්න එපා ඔබ කරමකාරම් පල විශ්වාස ලොකරන කෙනෙක් නෙමේනි. තාලපුට ඒ විශ්වාසේ තිබබෙන හැනේ. තාලපුට තිබ්වේ ඒ අනිත් අයවයි රාගදේශ මෝහාදීෙන් පුරවීම තුළින් ඒ කෙනාට සුගති උපදින්න පුළුවන් කළ මිත්‍යා දෘස්තිිය භාගරතුන් වහන්සේ රාගදේශ මෝහා දියෙන් කෙනෙක් පිරවීමෙන් සුගතියනෙමේ දගතතියුපෙන්න්න බපෙන්නවා ඔයඇත්තෝ ඔය කරන්නේ පින්ංවර්ට්නිි එක්තරා රැකියාවක් ඔබ කරම කරම්පල දන්නවා. ඒවාගේ මේක විපාක් දෙන ආකාරයේ දන්නවා ඔය ඇතෝ කුසලේ හැසරෙමින් කටයුතු කරන්න. සැකියාවේ කටීරු සිදුකිරීම හදිියටාරය වැදිිබිීද දුනුීතාල් ලබා දුන්න වගේ කල්පනා කරමින් එන්වනී යුක්තව කටයුතු ක රන්න බිවිීුතු කවුණක් නැහැ ඔබේ චිත්ත සන්තතියේ කුසල් වෙනුවට අකුසල් බවට පත්වයෙන දෙන්නේ එපා කුසල ධරම වෙනුවට අකුසල ධර්මයන්ගෙන් පිරිෙන්න්නට අවස්ථාව දෙන්නට එපා. පින්වත්නී ඊළඟට අහලාතියෙන පස්්නේ. අවසරයි කල්්‍යයානමිත්ත සාමින් වහන්ස. කෙනෙකු සිතුුවන් නගාතිබනාා එහි ඕ සිතුුවමට නගා සිටියේ පිටසක්වල ජීවයෙකුට සමාන හැඩරුව ඇත්තෙක්. මහනවී සිව්ඩක් පැල්ඩගෙන භාවනාවේ යෙදී සිටින සිතුුවමකි. ඒ සිතුුවම නගාසිට තැනැත්තා පවසාතිබුණා මාමයේ කිසිලෙසක. ගරුතර සංගරාත්නයට අපහන්සයක් කිරීමේ සිතිවිල්ලකින් ඒ සිතුුවම් නොකළ බවයි. ඔහුගේ සිතට මතු වූ කලා සිතිවිල්ලක් බවත් එයින් ඔහු අදහස් කළේ ඕනෑම කෙනෙකුට මේ බුදුදහාම අවබෝධ කර මහනවිය හැකි බව කියා එම සිතුුවම නගා සිරිතැනැත්තා පවසා සිටියා සංගරාත්නයට හාමයුතුම් සිවරට අපහාසයක් හෝ මේ වැර ද්ද කවුණාවෙන් පහදා දෙන සේක කියලා කවුණාවන්ත ගුණබර පින්වර්ණය සංගරාත්නයේ ගින්දර වගේ පරිස්සමින් ආසය කරන්න. අනේ කැත්තෝ ඒ රූපයේ දකිනකොට ඒ ඇත්තන්ට යන පණි විඩියමොකක්ද සුපටිපන් වූ උජුපටිපන් වූ ඥායපටිපන් වෝ සාමීචි පටිපන්නෝ අට්ටපුල්ස පුග්ගලා අහවුනේය පහනේය කියන ගුණවලට අදාළ පැහැදීමක් දෙයන්නේ ැමෝම දන්නවන්න පිටසක් කොල ජීවිීන්ගෙන නාපකාරය විකෘති රූපතියනකොට මඟපල් ලබන්න බැහැ කියලා. ඒකට මනුස්සයෙක් වෙන්න ඕන තිහේතුක උපතක් ලබන්නට ඕන්නේ. එ බිස්සූ පිරිස නිර්මාණය වෙන්නේ බිස්සුන් වහසල් නිර්මාණය වෙන්නේ පින්වර්නිි මනුස්ස ලෝකේනෙ. බිවලෝකවල සංගධත්නේන හැනේ. ක්ම ෝකවල සංගරාත්නය නෑනේ. එනිසා ගරුතර සංගරත්නයේ වැඩයින්නේ මනුස්සලෝකේ. ඒ මනුස්ස භූමියයේ වැඩයින සංගරාත්නයට අපහාසයක් වනාකාරයේ කිසිදු චිත්‍රයක් අඳින්නේ නැතුූ සිට්නවානන් තමයි වඩ අසුදුසු. අඳිනවාන සංගරත්නය වගේ මඳින්නට ඕනෙ භාගිවතුන් වහන්සේ බිහිකරපු ඒ සංගරාත්නය වගේ මඳින්නට ඕන සංගරාත්නය වගේම කටයුතු කරවන්නට ඕනේ එහෙම කලා නන්තමය වඩාසූස වෙන්නේ. එ ඇත්තම් බලන ඇත්තන්ට දකින ඇත්තන්ට වැදි චිත්තයක් ඇතිවෙන්න පුළුවන්. සංගරාත්නයේ ගින්දර වගේ පරිස්සමින් ඇසුරු කරන්නට ඕනේ පුච්චගන්න හොඳ නෑ අන්‍යන්තයන පනිවිදය මොනවගේ වීද කියලා කල්පනා කරල බලන්නට ඕනෑ. පිවත්න ඊළඟට ආලතියෙන ප්‍රස්්නය අවසරය ස්වාමින් වහන්සේ. බුද්ධ පූජාව සඳහා මස්මාළු පූජා කිරීම සුද සුද. නො එසේනා වෙනත්පනීත ආහාර පමණක් බුද්ධ පූජාව සඳහා සුද සුද. උම්ඹලකඩ වැනිදී යුදා ආහාර පිළ එළකර පූජා කර නිසා බිත්තර වගේදේවය පූජාකිරීමේදී ඇතිවන ප්‍රතිිඵල පහදා දෙන්න කියලා. පිින්ුවවෙත්නී භාගිවතුන් වහන්සේ ජීවක සූතියේ ද ඒගැන පැදිලිව දේශනා කලතින මස්මාළු සම්බන්ධව අධිත්ටන් අසුතන් අපේ සංකිතන් තමංගු දෙසා මැරූ බැව නොදැක් ආනම් තමා වු දෙෙසා මැරූ බව සැකනොකලානම් තමංගු දෙසා මැරූ බව නොවැසුවා නම් පිංුවත්ීක කැපමාන්සයක් කුසලී අඩුවක් නැහැ හබේ මතක තබාගන්න ඔයි පිරිතුරු ලබා දෙෙනකොට අප නිර්මාස බව බුද්ධ පූජාවට පූජා කදා කළ ඔබට අවැඩක් වෙන්නේ මහා කුසලයක් සිද්ධ වෙනවා මිසාක්. පින්වත්න ඊළඟට අහල තියෙන ප්‍රස්්නයට යොමු වෙන්නේ සංගරත්නයට නමස්කාරවේවා. මාගේ සිත දෙසම හැද බැලූ කල. මාගේ සිතේ තිවිදරත්නය කෙරේ සද්ධාව මද ඇැයි සිතේ. මාහට සද්ධාව මාතුළම බලගැන්වීමට බොහෝ කැමැත්තෙමි. ස්වාමීන මේ සඳහා ගතහැක කියා මාර්ගමොනවාදැක් කියා දෙන්න. ඔබහන්සේ සුවපත්්‍රීවා කියලා. කවුුණාවන්ත ගුණබර සත් පුරුස්ස පින්ංගවත්නේ. සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වෙන්න ඕනි. සද්ධාව බලධර්මයක් වෙන්න ඕනේ. ඔබේ චිත්ත සන්තති අජිපතිකං කර්රණ ධර්මයක් බලය පතුරුවුණ ධර්මයක් වෙන්න ඕන. එතකුට ඔ ඇත්තන්ගේ ඔය නාමරූප ධර්මවලට මෙිලුවට පාරලුවට බොහෝ යහපත්පතිපල් ලැබෙන පත්වයක් ඇතිවෙනවා සද්ධාව නිසා ගන්නා තීන්දු තීරණ කරගන්නා කයින් වචනීෙන් සිතින් ඒ කරමයූහින්ද. ඔබේ යහපත උදෙසා ඔබ සද්ධහාව ඇතිකරගන්නට ඕනිේ. ඒකට පින්වර්ත්නී බුදරත්නී නවාරාදී බුදුගුණ දැනහන්නා ගැනීම නිසා ඇතිවන පාදීම ඔබතුළ ඇතිකද ගන්නට ඕනි. ධර්මරත්නේ හයාකාරයක දහම්ගුණ දැනහඳුනා ගැනීම නිසා ඇතිවන පැහැදීම ඔබතුළ ඇතිකරගන්නට ඕනි. සංගරත්නයේ නව ආකාරය ඒ සංගුණයන් ගැන. ැනහඳුනා ගැනීම නිසා ඇතිවන පැහැදීම ඇතිකරගන්න ඕනේ ඒ කියන්නේ බුදුගුණ අධ්‍යනයකයන දහම්ගුණ අධ්‍යනයකන් සඟගුණ අධ්‍යනයකන් තුනුරුවන්ම අධ්‍යනය කරන්න. තුනරුවන් අධ්‍යනය කල්ලා තුනරුවන්ගේ ගුණ දැනහන්නගෙන ඔය ඇත්තෝ ඒ පිළිබඳ අසීමමාන්තිකව පැහැරීමෙන් යුක්තව සද්ධාවෙන් යුක්තව කටයුතු කරන්න වගබලාගන්න සද්ධාව ඉන්ද්‍රීය ධර්මයක් සද්දාව බලධරමයක් බව තීරුම් අරගන්නට ඕනේ. ත් ඊරඟට අහල තියෙන පස්්නය තමයි තෙරුවනේ පිහිට ලැබේවා කලන මිතුරු පින්ව ස්වාමින් වහන්සේ අපකිරේ අනුකම්පාකරන සේක්වා යෝජිත තිපිටක පනත තුළ සීත හැත්තෑවක් පමණ ධර්මයට සහ විනයට විරුද්ධකවනු ඇතුළත් බව ස්වාමීන් වහන්සේ නමගේ නම සඳහන් කරලා තියනවා පවසනවා කියලා ලිං එක පහත දැක්වී කියරදාලා තියෙනවා අපට පැහැදිලි කරන්න පුළුවන්ද ඔබහන්සේට චතුරාද සත්‍ය අවබෝධ වීවා කියලා කවුණාවන්ත ගුණබර සත්පුරුස පිංවර්ත්න සම්බුදු සසුන වර්තමානයේ ගුඩක් අන අරස්සිතයි හේතුව සංගධත්නී නිකායිවලට බෙදිලා ආයතනවලට බෙදිලා කුළමලවලට බෙදිලා වාගම වත් පූසත්කන්තාව බොහෝ දේවල්ලට සංගරත්නය බෙතිලා. භාගිවතුන් වහන්සේ එපාකිව්වදීම කරනවා. සමඟිවෙන්නට කිසිමු වුවමනාවක් නැහැ. සමගි සංඝයා ඒකමතිකව එකාදහස්සකට ඇවිල්ලා. අරයාට ඇගිල්ල දික්කරමින් මෙයාට ඇගිල්ලදික්කරමින් අරය වැරදිී මෙයා වැරදිී කියන්න නැතුව අපි හැමූම එකට එකතු වෙලා මේ වගේ කියා මාර්ගයක් ගමු. පනත සකස්කේනවානං ඒ කෙටුම්පතේ මේ වගේ වැරැද්දත් තියෙනවා. මෙන්න මේක වෙනස් කරගන්න පුළුවන්න්නම් කොච්චරවටනවාද. සංගරත්නයේ කවුඩාවන්තයිනෙ. සංගධත්නී මෛත්‍යසාගතයන දල්සිෙන් අගතයට යන්නේනෙ. ඔහු කලින් අටවා වරද්ධලතියනවා කලින් ඔහු වැරද්දක් කලා ඊනිසාවහු හැමතාම වැදිකාරේ කොහොින් පලිගන්න මූන ඔහුව හෙලා දකින්න ම ඕන ඔහ පිහිඩාට පත්කාන්නම පන්න පන්න ගහන් ඕනි. හම වෛදීසාගත සිතා සංගධත්නයට ඇතිවෙන්න බැහැනි. සංගධාත්නයට කෞුරුහෝ කෙනෙක් අතින් පෙරාටුවාදී යම් කවුණනා පිළි බඳ වරදක්සිදූවා නම් ඒයට සමාාව දෙන්න පුළුව හැකි අාවතය නොනිවැදි දහම් කවුන පෙන්නල දෙන්න වන කවුුණාවන්ත හදවත්තත්තියෙන් ඕනේ. මෛත්‍යය සාගත චිත්ත සන්තතියත්තියෙන්න්නට ඕනි. අන්න ඒ මෛත්‍යයේ සාගත චිත්ත සන්තතියෙන් ඒ කවුුණාවන්ත හදවත් ඇතුව, හොගිය දිනතුනක කාලයක් දවස් දෙක හමාරක් පිින්වත්නී බණ්ඩානායක සම්මාන්තන්ශාලාවේ තිබුණා සාකච්ඡාවක්. එතනදී යම්කිසි ආකාරයකට හිතන්න අවස්ථාව සලසමින්. මීට කලින් කෙටුම් පත් කරලා තිබ්බ ඒ කෙටුම්පත සකස්කරපු ඒ පිින්වස්සාමන් වහන්සේලා මුලදීම කිව්ව මේ කෙටුම් පතම් පිළිගන්න එපා සීයට සීයා පිළිගන්නව සීයට සීයා බැහැර කරන්නවත් නෙමේ කියන්නේ. මේ ඔස්සේ හිතමින් යම්කිසි මේ තියන උක්කොමිවත් කරලා හරි ගැවිශාසනයේ තියන අනතුර දැකලා මේ ඒ අනතුරයට පත් නොවන ආකාරය යම්කිසි වැඩපිළිබලකට එමු කියලා. ඒ පිළිබඳව තමයි ජෝයිත්‍යය තිබිටක පන්ත සකස් කල්ල තියන්නේ. එතනද මහා සංගරත්නේ බොහෝම සමගීෙන් බොහෝම සමග යුක්තව පිින්වත්නී මේ මොහොතයේ කටයුතු කළ යුතු වෙනවා. යම්හයකින් තිපිටක බුද්ධ වචනයේ සුරක්ෂතකම උදෙසා ගන්නා මේ වස්සාය වතුරේගියොත් අසාර්ථක වුණොත් එය අසාථ කරපු අයට ඒකට වගකින් ගන්න වෙනවා. ඒ උදවිය නිසා තමයි ඒ අසාර්ථක වුණේ තිපිටක බුද්ධ වචනය සුරක්ෂත කරගන්නට තිබුණ වටිනා අවස්ථා අහිමි කරන උදවයට පිංවත්නී ඒ පිබඳව. බග කියන්න වෙනවා හැමෝම පස්න කරයි. අනාගතයේ ප්‍රස්න කදාව අපි නෙමේ අපි අපවත් වන කාලයක වුණත්. ගිහ පැවිදිය පස්න කදාව ඇයි එදා මේදේ කළේ නැත්තේ අද බලන්න හැමතන මුස්ලිින් ආක්‍රමන. හැමතැනම් බලන සද්ධාන පපතුරූපක එදා බුදුනාා කිව්වාය මර්ධනය කරගන්න බැරි වෙලා. එදා හිටී හාමුදුර අසාර්ථක වෙලා ඇයි රාජ්‍ය අනුක්කහය ලබල නැත්තේ. පුළුවන්කම තිබිලනේ ඇයි කළේ නැත්ත. න වැලක් අනාගතයේදී අහවිසාප කරවි. දොස් කියාව. අනාගතයේ සැදැහැබර බෞද්ධයින් අර මේ බංලා දේශය වගේ රටවල්ලල අර මරලා දාන වගේ අනාගතයේ වගේ හානි වෙනකොට ඇයි අපේදේ සුරක්ෂත කරන්න වගකීවේ නැති ඇයි කටයුතු කළේ නැත්තේ කියලා මේවාට විරුත්්ධ වන උදවයට පින්වති දොස් කියාවනින් දාකරාවේ අපහාස කරාව. ඒ විතරක් මෙමේ අපි වුණ අපිට පුළුවන්කමතිබියති ඇයි බැරිවනේ ධර්මරාත්නය බොහෝ කාලයක් පවත්වාගන්න කියල පින්වර්නී වීදනාවක් ඇතිවෙන්න ඇත්ත. ඔය ඇත්තන්ටේ වේත්නා ඇතිවෙන්න දොබට පුළුවන්කමතියෙද්දී ඇයිල් මේ අසමගිය. ඇයි මේ අසමගිය සමගි වෙන්නට ඕන සංගරාත්නය සමගි වෙලා සුහඳව ලෙංගතුව බොහොම ආදරෙන් බොහොම සමීපව බොහොම කරුණාවේ මෛත්‍රීයෙන් ඔබ දිනවා අපි පැහදුනා අපිදිනවා ඔබ පැදුනා කියලා එහෙම අගතියතිෑමක් නැතුව අපිට තියෙනවා එකර මුණක් අපි සියදුු දෙනා වහන්සේ එකතු වෙන්න ඕනන්න ටික දෙනයි. සංගධත්නයේ තිස්තහා කතිහාට පාරුස්ථහක්ක ධර්මය හරියට දන්නෙ හැ. එනිසා විශ්විද්‍යාල අධ්‍යාපනාදී විධ කවුණුවලින් බොහෝ අවුචානා වෙලා තියනවා. සද්ධර ප්‍රතුරූපකයෝ බහුලව තියෙනවා. එනිසා අපි ඉන්න ටික දෙනා සමගිවමු. ඔක්කෝම එකට එකතු වෙලා මේ වගේ කටයුත්තක යෙදමු. මේක යෙදුවොත් මේ වරද වේවි මේක යෙදුවත් මේ හොඳවේවි මේකේ මෙහෙම හානියක් වෙන්න පුළුවන්. මේකෙන් මෙම යහපතක් වෙන්න පුළුවන්, මේක මේ විදිහට දකිව මේක මේ ආකාරයට කරමු. එහෙම යෝජනා අදහ සිදිරිපත් කරමින් කවනාවේ මෛතයේ යුක්තව දයාවෙන් යුක්තව ලින්ගතුව සස්සුකා සංගස සාමාගී කියන එවුතුම් බුදු වන්න අනුව. සමග සංඝයාගේ සමග සැපයක් බවට පත් වෙලා තිවිධ ශාසනීම බොහෝ කාලයක් පවතින විදිහයට කටයුතු සලස්ව ගන්න පුළුවන්. ඔය ඇත් වූනත් පිංවත්නය සංගරාත්නය කොටවන්නට කටයුතු කරන්න එපා. උත්සා කරන්න සම එකරවන්නට. එකතුකරවන්නට සංගරාත්නය සමඟි වෙන්නට ඕනේ. භාගිහරි අතින් අතීතයේ ධර්මවිනයට විරුද්ධ මතයක් එවුනානන් දැංගොහුවේක තේරුම් අලගෙන හරිමතයට ආවානං ඔහුට නිවැදිවෙන් අවස්ථාව දෙන්න. අස්ලොම් අගක් තරංවත් ඉඩක් බලවානන් දීවදත්තතෙරුන් වහන්සේගේ භාගිවතුන් වහන්සේ මෙසේ කලාානං ඇයි අද තර්ම තර විනේ දර බිස්සුන්ට එහෙම කරන්න බැරි බුද්ධ පුත්‍රයෝ. පින්වත්න සේරම සංගධත්නේ එකම අදහසකට පැමිණෙන්න්නට හොඳම අවස්ථාවක් මේ අවස්ථාව මේ අවස්ථාව ලකු ප්‍රබෝධයක් තියනවා එකට වී යුතුයි සමඟිවී යුතුයි සමඟ සම්පන්නව කටයුතුකර ගත යුතුයි සංගරාත්නය සමඟි නොවනොත් පිින්වර්ත්නී සද්ධර්ම ප්‍රතිරූපකයු බලවත්වෙලා සංගරාත්නය දුරුවල කරනවා මේ ඇතුුණු ප්‍රබෝධය සද්ධර්ම පතිරූපය කණ්ඩායන්වට ලොකු අතුල් පහරක් වුණා. ඔු මේ එකකින් ගැලවෙන්න කල්පනා කරනවා ඔවුන් විවිධෝපාකම යුදාන්න උත්සාහ කරනවා සංගරත්නී මේ වෙලා වේ බෙදීවෙන් වී නැවතත්තේ නිකාය බේද වගේ වැඩකර ඇැති හිස්දේවල් පස්සේ කුල බේද වගේ හිස්දේවල් පස්සේ ආයතන බේද වගේ අපේ ආයතනය උසාස්සාධී විදිටඒවාගේ බේද පස්සේ යන්නට ගියෝතින් අර උදවිය ඉන් පස්සේ නිර්මාණය කරන අලුත්ක මන්ත්‍රනවලට මුණ දෙන්නශක්තිය නැතිවෙලා යනවා. එනිසාසිර දදින ම. ගේ එකවංව බැඳීමෙන් ආයතන පැත්තකට කදන්න ඕනේ නිකාය පැත්තකට කරන්නට ඕනි ජාතියාගන් කුල බේද පැත්තකට කරන්නට ඕනි. උතුන් ටිපිටක බුද්ධ වචනය වෙනුවෙන්ම එකට එකතු වෙලා කටයුතු කරන්නට ඕන මේ අවස්ථාව ගිලිහුණොත් ගිලිහුනාම බව තීරුන්ගන්නත් ඕන. පිවත්න ඊළඟට හලතියෙන පස්්නේ අවසරය පිින්වස්සාමින් වහන්සේ. උබහන්සේ විසින් රචනා කරන ලද චතුරාර්ය සත්්‍ය නෙමති දහම් පොත. අපහට කියවීමට ලැබුණා. එසේම එහි සඳහන් ඔබහන්සේ විසින් රචනා කරන ලද අනික් දහම්පුොද්ධ අපහට කියවීමට ලබා දෙන්නේ නම් බොහෝ පං පින්වස්සා මින් වහන්සේ පින්කම්හි ආනිසංස නෙමැති දහම් පොත. වැඩසටහන් දැනුවත් කිරීම වස්සැප් ග්‍රූප්ප එක මගින් හෝ ලබා දෙන්නේ නම් බොහෝ පින් සිදුවී. උබහන්සේ නිදු පීවා නිද්‍රීවා දීර් ගාවිස වීවා කියලා. සත්පුරුස පිංවර්ත්නේ මේ වෙනකොට ඒවා බොහෝ කලකට පත් පෙර ියවුණු පොත්පත්. ඒවාඒ සහර පිටපත් වෙනකට හොයාගන්නත්නය සහර පිටපත්තියන සහර පිටපත්තියන නිවස්සලින් අප පිල්දල් තියනව ලබා දෙන්නේ ඒයගින් අපට ලැබිමිනුත් පවතිනවා ඉක්මන්ට මේ නැවත පුුණර්මුදනය කරලා ඔය ඇත්තන්ට ලැබින සලස්වන්නම් හැකිතාක් ඉක්මන්ට ඒ පාන ධර්මගන්තත් අලුතින් ධර්මගන්තත් ලීවි ලාතිනතවම් මුතරනය නොවන ේවා ඔය පින්වතුන්ට ඒවත් අපි ලබා දෙන්නම්. සත් පුරෘස පිංවර්ත්නී ඊළඟට අහලතිීන පස්නේ, තෙරුවන් සානය සාමින් වහන්සේ. අප පිංකාන් කරන විට ඒ තනිවම හෝ වැඩිකොරුස භාරගෙන කරන එක හා. අන් අයවා සහභාගි කදවීමෙන් කරන අවස්ථාවලින් වැඩිකුසලයක් ලබාගත හැකිවන්නේ කුමන අවස්ථාවලදීද. ඔබ වහන්සේගේ ධර්මප්පචාරය කටය සඳහාශක්තිය දහිර ලැබීවා කියලා. සත්පුරුස්ස පිින්වර්ත්නීම. ඔබ පින්කාං කරන විට ඒ තනිවම හෝ වැඩිකොටස භාරගෙන කරන එක හා අන්න අයවාසාභාගි කරවීමෙන් කර්න අවස්ථාවලින් වැඩි කුසලයක් ලබාගත හැක්කේ කුමන අවස්ථාවලදීද කියල ඇහුවොත් පින්ංකාං කර්න විට පරිවාර සම්පාත්තිය ලැබෙන්නේ තවත් පිරිස එකතු කරගත් තහම. තවත් ප්‍රේසට පින්කමට අවස්ථාවදීම තෑගගෙන් තෑග උතුම් තෑග්ගක උත්වෙනවා. දුරුවලම තැනක් බල්ල කෙනෙත්ත කරන්න අපහසු දුස්කරම දෙයක් බල්ලා ඒක කිරීම තවත් මහත්ඵල මහානිසංස වෙනවා. අවස්්‍යථාවයට පමුකස්ථානයේදීමත්, ඒවාගේම පරිවාර සම්පත් ලැබෙනවිදියට බොහෝ දෙනා පින්කමේ අනුමෝදං කරවීමත්. තමන්ගේ සීලාදී ගුණදරම දියුණුති වුණුව පවත්වා ගැනීමත්. ප්‍රතිග්ගාකයන් වහන්සේලාගේ සීලාදී ගුණධර්ම බලවත්ව තිබීමත්. ඒවාගේම ඒ සියලුමසිත් තමන්ගේ චිත්ත සන්තතිය පින්කමට ආරම්භයේ ඉඳලාම පූරචීතනා පින්කම කරන්න පින්සිට පින් සිටිවිලි ඇතිකර ගත්ත මහොතයේ පටම්ම අකන්්ඩව එක දිගට කුසල විදිහතම පවත්තා ගන්න පුළුවන්න්නම් බොහෝ පටපල් ලැබෙනවා. පින්වත්නී බොහෝ ප්‍රචපල් ලබන්න නම් පූර්මුංචන අපරචීතනා බලවත් වියයුතුයි. පරිවාර සම්පත්තාදය ලැබෙන විදිට කටයුතුකද ගතයුත්තුයි. ඒවාගේම තමන්ගේ දායකත්වත් මසුරුකමකින් තොරෝම කළ යුත්තුයි ඒවාගේ පින්වර්නී කරන කටයුත්ත කිසිදු දෙයක් අඩුපාඩුවක් නැතුව දුස්කරම දේවල් වඋනත් තමන්ගේ අතින් සිදු කරගන්න පුළුවන් එයින් බොහුව පටිඵල් ලැබෙනවා අනිවාරයේම පින්කන් සිදු කරගන්න පින්වර්නී පිරිස එකතු කරගන්නට බග බලාගන්නත් ඕනේ. පින්වර්ත්නී ඊළඟට ආලතියෙන ප්‍රස්්නේ තමයි අවසරයි අපේ කල්්‍යානමිත්ත පින්ව ස්වාමින් වහන්සේ. ගිහිජීවිතයක් ගතකරන විට දවසපුරා. ලෝබදේශ මෝහොසිත් ඇතිවෙනවා. මේසිත් ඇතිවීම අවම කර ගැනීම සඳහා කළයුත්තේ කුමත්ද. යෝනුසෝ මනසිකාරයේ යනු සතර සම්්‍යයක් ප්‍රධාන වීදයද ස්වාමින්න් වහන්සේ පමක ආර් මහා සංගරාත්නීයටටම උතුම් නිදුක් නිරෝගී සුවේ ලැබීවා කියලා. සැත්පුරුස පින්වර්නී. නහිජීවිතයේ ගතකරන ඔය ඇත්තන්ට දවසපුරා ලෝප දේශ මෝහසිත් ඇතිවෙනවා නම්. ඔය ඇත්තන්ට අනාගත සසරපුරා සතුමැරීන් සොරකංකිරීෙන් කාමීවාර්දව හැසරීමාදී සිදුකරපුඒ කායකරමවලට වචීකරමවලට නො අඩුවම විපාක ලැබේවි. දැංඇති වුණේ ලෝබසිත්නම් දීසහිත් නම් මොහසිත් නම්. ලෝබ මූල දේශමූුව මූල මූල මොහමූල සිත්වලට තින් ැස්සුනුදේවල්ලට විපාක ඒවිදිහට ැබෙන්න පාය අකුසාලන අකුසල් දැංගුවයකුස් අහින්ද අනාගති අඩුවාාවසි මැරෙන්න්න අතපයි කැඩෙන්න්න බිඳන්න ධනය බලය නැතිවෙන්න දඩු සම්පත් නැතිවෙන්න බවභෝග සම්පත් අහිමි වෙන්න මනුස්සෙක්ව දෙවිකෙනෙක උපදින්න බරිව. බල්ලෙ කපුටේක් අසූචි පණුවේ ගෑන්ඩියෙක් වගේ තිරිසන් තැනකහරි පේතා අසුර අවීචී ආදී තැනකහරි ඉතින් දැස්කරගත්ත තරමී හැතියට විපාක ලැබ. මේසිත් ඇතිවීම අවමකර ගැනීම සඳහා කළ යුත්තය කු මද දැම්මේකි වවගේ නුවනැස පෑදෙන විදිහට? පරතුවගෝසය ඇතුව ධර්මස්වනය කරන්න. ඉන්ද්‍රීයේ බලධර්මාදී ඇතිවන විදිහටටයුතු කර ගන්න ධර්මයේ හැසිරෙන්න. අනාගතයේ ඔබට විය හැකිනපුර ගැන කල්පනා කරලා. අනාගතයේ ඔබට විය හැකි යහපත ගැන හිතලා යහපත වෙනුවෙන් පින්වුවත් කුසා දැස්කර ගන දසකුසල කරමපතිී හැසේවෙන්න. අකුසාහසි දොලහා වෙනුවට අටමා කුසාසිත් ඇතිවටයුතු කරගන්න පුරුදු වෙන්න. සසර බය ඇති කරගන්න. යොනුසෝ මනසිකාරය යනු සතර සම්යක් ප්‍රධාන වීදද නෑ පිින්වර්ත්නි ඒක දෙකක්. යොනුසෝ මනසිකාරයේ කළ කියන්නේ යම් ධර්මතාවයන්ගේ හටගැනීම පැවැත්මසා ඒ සභාවය ඒ කැනෙහිටතුඵල ධර්මයන්ගේ කියාකාරීතේ නුවනින් මෙනෙහෙ කිරීම. යොනුසෝ මන්සිකාරය ඒක එකක්. තල සම්්‍ය අපදං වීරක කියන්නේ. තමන්ගේ චිත්ත සන්තතිය තුළ නූපං අකුසල් නූපදවන්නට වීර කිරීම උපං අකුසල් දුර කරන්නට වීර කිරීම නූපංකුසල් උපදවන්නට වීර කිරීම. උපංකුසල් වැරිදිවුණු කරන්නට වීර කිරීමයි. පින්වර්ත්නී අකුසල් දුරුවල කරලා. කුසල් වාර්තනය කරගන්නට භාවනාදීවි දිහටම කටයුතු කරමින් වග බලාගන්න බිශේසීම මානානුස්සති අසුභානුසති වගේ භාවනා වඩ අද්දී ඔය ඇත්තං බොහොම දියුණු වේවි බුද්ධානුසති මෛත්‍රී ඔය සතර ආරස්සක භාවනාපුරුතු පුහුණු කරන්න කුසලයන් චිත්ත සන්තතිය පැළපැදියන් වී ඔබ සක්ති මත්තේවි ඔබ කුසලීම හැසිරෙන විදිර පුරුතු පුහුණු වේවී. ඊළඟට අහලතියෙන ප්‍රස්්නය. ගුණසාග දෙයක් වූ සම්බුදුපියාණන් වහන්සේ තත් ධර්ම රත්නයට සත්පුස මහා සංගධත්නය නියෝචනයක නොබොහන්සේටත් නමස්කාරවීවා. අවසරය ගෞරවනය ස්වාමින් වහන්සේ යැයි මාගේ පස්්නය. කම්මචිත්ත රතු ආහාර චතුසමොට්ටානිික රූප කලාප විස්තර කර දෙන්න. ඒ වගේ බලාපොරොත්තුවක් තියෙනව උබහන්සේගේ ධර්ම දේශනාව කර දායකත්වය සපේලා ධර්මතානයක් දෙන්න. ඒ සඳහා විස්ත ලබාගන්නේ කෙසේද. ධර්මදාානයක් සහ අභේධානය කිරීමෙන්ද පන්සිල් ආරක්ෂා කිරීමෙන්ද අපට විපාක දෙන අකුසල කරම දුරුකරගත හැකිද. මම දහම්කවනු පුංචි වොයිස් එකකින් යහළුවන් අතරේ බෙදාහයනවා. යාලෝ අහනවද නැද්ද දන්නේ නැහැ. අහන්නේ නැත්නම් ධර්මදානපින් රැස් නොවේ විද. ධර්මාබෝධය සඳහා ඒ ඉත්මං හේතුවක් වෙනවාද. ඔබහන්සේට පතනබෝධියකින් අමාදුර විවර වීවා කියලා. සත්පුරෘස පිංවර්ත්නී කම්ම චිත්තරිතු ආහාරකෙන චැතුසමුට්ඨානෙක රූප කලාප විස්තර කලා දෙන්න කෙල කිව්වහම. පිංවර්ත්නී රූපයන් අතර කර්මාදී, එක පත්යකින් හටගන්නා රූපත් තියෙනවා පත්්‍ය දෙකකින් හටගන්න රූපත් තියෙනවා පත්ති තුනකින් පත්්‍ය හතරකින්ම හටගන්න රූපත් තියෙනවා කිසිම පත්යකින් හටගන්නේ නැතිරූපත් තියෙනවා. දැන් හදරූපය කියන්නේ ඉන්දියඩු ඉන්හෙල්දරූපේ ඉන්දියරප අට කියන මේ රූපනවේ කරමයම්මයි හටගන්නේ රමේමයි හෝදරූපය ඉන්දිීරූපාටයි හටගන්නේ. ඉරූපනාවී. වි්ඥාතිරූප දෙක සිතින් හටගන්නේ. එතකොට සබ්ද චිත්ත සිතු දෙකින් සබ්ද චිත් සබ්ද ය පිවුවත්නී චිත්ත රතු දෙකින්ම හටගන්නවා. කතා කරෙන් සබ්දය චිත්ත සබ්දී. සුලං හැමීමාදීන් හමගන්න හ සිද්ධ වෙන්නේ පිංුවති හටගන්න සිටජ සබ්දය. එතකොට ලහතා මුදතා කම්මාජතා කියන විකාරරූපතුන රිතු චිත්ත ආහාරකෙන හේතු තුනෙම හටගන්නවා. ලහුතාදීරූප හටගන්නේ හොඳ චිත්තරිතු ආහාරවලින්. රිතුව නරක්කුණාට පස්සේ හටගන්නා චිත්තජ රූපත් තියෙනවා. අවිිනිබ්බෝග රූප අට ආකාස ධාතූ කියෙන මේ රූපනාවේ පත්්‍ය හතරෙන්ම හටගන්නවා. ඒවාගේම ලක්සන රූප කිසිම පත්යකින් හටගන්නේ නැති රූප වෙනවා. අවිනික්්භෝග රූපාට ආකාසධාතුව සබ්දේ විඤ්ඥාත්ති රූප දෙක ලහුතාදී රූප කියන මේ රූප පහළව චිත්තජරූපයු. අවිනුබ්භෝගරූප අට ආකාසධාතුව සබ්දය ලහුතාදීතුන මේවා ඇහිතුචරූපයු. ඇමේ ආදී විදිහට පිින්වත්නී කම්ම චිත්තරතු ආහාර කියන, හේතුූන්ගිෙන් රූපධර්ම හටගන්න ආකාරය තේරුන්ගන්නට ඕන රූප කලාපේකට පින්වර්ටනී අයිති වෙනව සුද්දාාශ්ඨක යෝජී විතීන්දිය රපාදිය, ඒ විදිට රූප කලාපද රූපදස කලාපාදී විදියටට සැකසෙන්නේ ඒ තේරුම් ගන්නට ඕන අභිධරමේ රූපවර්දිියක තේරුම් ගන්න පුළුවන්. එවාගේම ඊළඟට අහලතියන්දේ. ඔබවහන්සේගේ ධර්මද ස්නාවකට දායකත්වය සපේල ධර්මදානයක් දෙන්න. කැමති ඒ සඳහාවිස්ත ලබාගන්න කකිසිේද කියලා හල තියෙනවා පින්වත්නී බිින්දුවයි හතයි හතයි හයයි හාරසි අනුවයි හාරසිය අසු නවේ දුරකත්නාංකයට වර්සැත් පනි වි්‍යාතිබ්බනම් ඔය ඇත්තන්ට ඒකන විස්ත දැනගන්න පුළුවන්කම ලැබෙනවා. අපට විපාක දෙන අකුසල කරම දුරකර ගත හැකිද. පන්සිල් ආරක්ෂා කිරීමෙන්. ඒවාගීම ධර්මධානයන්දීමෙන්, අපේධානයන්දීමෙන්, ඔබට විපාහක දෙනා කුසල කර්මදුරු කරගත හැකිදකේ ැහවොත්, පින්වර්නී බොහෝදුරට ඒවා යටබත් කරගත හැකි. ිට ධමවේත්නීය ඒ ධර්මදාන අබේධානාදී කුසල කරමයාන්ගේ රුකල ලැබෙන හින්දා ඔහ නාමරූප ධර්මවලට අතීත කරමජ දෝසයන්ට විපාකතිෙන් අවස්ථාව නොලැබී යන්න පුළුවන්. එනිසා ඔය ඇත්තුූ ධර්මීම හැසිරේෙන්න්න දම්මූ හවීරක්කති ධම්මචාරී විදිහට ඔබ රැස් කරගෙන ඇති අතීතා කුසල කරමාදයට අවස්ථාවක් නොලැබීයාවි. හැබෑ මඟ පල් ලබන්නම කටයුතු කරගන්නට ඕන. ඒවාගේම යහළුවන් අතරේ පුංචිවයිස්සක්කින් හරි. ධර්මය බොහයිනවනං යාළු අහනවදන ඇද දන්නෑ කියනවන. ඉතින්දී හලු ඇහුවත් නොහැවත් ඔබ සිදු කල්ලාතියනෙන ධර්මදානයක් ඒ ධර්මදානයේ පුන්න ධර්මයු ඔය ඇත්තන්ට අත්වෙනවා එවැනි කටයුතු නිරන්තරීම සිද්ධ කරන්න පින්ුවත්නී ඔයෙසත් පුරුස්සය මඟ පල් ලබා මේ මනුස්ස ජීවිතයේදීම රහතන් වහන්සේ නමක්කු ප්‍රහත්්‍යයණින් වහන්සේ නමක්වීමේ අධිස්්ඨානයෙන් කටයුතු කරගන්නට වග බලාගන්නට ඕනෑ. සත් පුෘුස පින්ුවත් මේ ඊළඟට හලතියන ප්‍රශ්නේ අවසරෑ ස්මන් වහන්සේ. මානසික පීඩාවකින් ඉන්න වෙලාවටේ මානසික පීඩනයේ යටපත් කරගෙන. ධර්මී මිනෙහිකරන්න පුළුවන් විදිා පහදා දෙන සේක්වා. මොකද මොකක් හරි පස්්නයක් කාපු වෙලාවට මම ඒදේම ආයිආයෙම මතක් වෙනවා. එ මට ඒදේම ආයායෙම මතක් වෙනවා. ඒදී අමත කරලා බුදුම්වදින්න භාවනා කරන්න හැදුවත් හිත එක්තැන් කරගන්න අපහස්සේ. ඒකම ආයායේ මතක් වෙනවා. ඒ වගේ මසනීප වෙලාවකින් ඉද්දී වේදනාවයි යට පත්කරගෙන ධර්මීමිනහි කළ යුත්තයක සේ දැයි කවුණාවින් පහතා දෙනසේක්වා කියලා. සත්පුරුස පිංවත්නී. ඉන්ද්‍රීය ධර්ම බලධර්ම කර ධර්ම වගේත් තියෙනවා. ය ඇත්තුවයි ධර්ම දියුණුවන විදිහට කටයුතු කරගන්න. බුද්ධාන්සති මයිත අසුභ මානකීන සතරාරස්සක භාවනා වඩන්න පුළුදු කරන්න එතකොට ඉන්දිය තරම බලධර්ම වැඩින්න පටන්ගන්නවා. ඔය ඇත්තෝ සතර සතිපට්ඨානය සතර ඉදිපාදයේ සතර සම්්‍යප්ප දංවීඩ පංච ඉන්දිය පංච බල, බොච්චංග ධර්ම ආර්යස්ථායක මාර්ගාංග ආදයේ වැඩනා ආකාරයට කටයුතු කරගන්නට ඕන. පින්වුවනී එහෙම කටයුතු කරගන්න සතරාරස්සක භාවනා වඩන්න දන් දෙන්න සිදුරකින්න භාවනා කරාන්න හිත කුසලේ පිහිටුවාගන්න. දෙයක් වූවාට පසුව නැවතේ ගැන කල්පනා කරන්නේපා. අතීතයට ගියදේ අතීතටම ගියා අතී තාරම්මණයක් අරගන්න පුරුදුපුහුණ කරදේ ඔබේ කල්පනා සක්තිේ දුරුවල වෙලා යනවා. අකුසලේයටම හිත බරවෙන්න බාලනවා හිතේ නොසන්සුන් ගතී වැඩන්න ගන්නවා චිත්්‍ර සන්තතිය දිගින් දිගටම නොසන්සුන්ම පවතීව එතකොට ඔබේ මතක සක්තියත් දුර්වල වෙලා යනවා එනිස්සා පිංවනි සතරාරාස්සක භාවනාදිය වඩමින් ඔබේ ප්‍රඥාව දියුණු කරගන්න මතක සත්‍ය ආදිය දියුණ තිියුණු කරගෙන කටයුතු කරන්නට වග බලාගන්න ඉන්දිය බලධර්මාදී දියුණුවන විදිටම භාවනාදී කුසල් සතතිමත් කරගන්න හොඳින් භාවනාවඩා දියුණුවනකිෙනෙේ මකක්. දීම අතිපබලායේ ඊළඟට අහලතියෙන පස්ස්නේ අවසරයි ස්මීින් වහන්සේ පේතයින්ටත් රූපවීත්නා සංඥා සංකාර්ය විඤ්ඥානයන් පහමතියනවද ඌපිංවර්ණි පහම තියෙනවා පේතයින් කියන්නේ එක්තරා සත්ව කොට්ටාසයක් ඒ සත්ව කොට්ටාසේ පාදත්වූප ජීවීයට අපි දෙන පිනින් ආහාරපානාදී ලබන්න පුළුව එවන්ටත් පංචුපාදා නස්කන් දීමති ඔවුනුත් පංචුවෝකාරභූ මියකින්න්න ඇත්ත. රූපී මනුස්සයින්ට වඩ අසියුම් රූපයක්. එවනාට දුක්කිල සත්ව කොට්ටාසයක් බොහෝ දුක් ඉන්න පිරිසක් කෑම්බීම ඉදුන් හිටුම් ආදිය ලබාගන්න ඇතිසීම දුස්කරව හැබ ඔවන්ටත් තේ රූප වේතා සංඥා සංකාර විඤඥාන කියන නාම ධර්මියූරූ පේට රූප ධර්මියෝ නාම ධර්මවලට පත්ය ධර්ම වෙමින් පැවැත්ම සිද්ධ වෙනවා ඕනුත් පංචුපාදා අනස්කන්දී වෙෙන්වුණන පිරිසක් නෙමී පංචවෝකාර භූමියයේ පංචපාදා අනස්කන්දී යංගෙන් යුක්ත අසරණ සත්ව කොට්ටාසයක් බව තීරුම්ගන්නට ඕනෑ. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට අහලතියෙන පස්නය. අවසරයපින්වත් ස්වාමින් වහන්සේ. බිස්සුන් වහන්සේ කෙනේ පැවසුවා අපි ධනයක් දුන්නත් වැඩක් නෑ කියලා. ඒක පාවිච්චි කරන්නේ නැත්නම් ඒකෙන් පින්නෑ කියලා. පිරිකරා. එම ස්වාමින් වහන්සේ පැවසවා ගෞතම නමින් එම ස්වාමින් වහන්සේ බුදුවෙනවා අනාගතයේදී. එවිටයි අපේ සසර අවසං කළ හැකි කියලා. මම මේ බුදුසසුනෙම සසන සසර අවසංකරන්න වී දෙකරන කෙනෙක් පහදා දෙන්න පින් තෙරුවන් සරණය ස්වාමින් වහන්ස කියලා. පිින්වත්නී බොහෝම කවුුණාවේ මෛත්‍රීයෙන් ඒ ස්වාමිින් වහන්සේව අපි අංගොඩ මූලිකරුව හලට ඉක්කරගෙන යන්න. ඒ ස්වාමිින් වහන්සේට එහිදී වෛ්‍යපතිකාය ලබා දෙන්නට කවුුණාවේ මෛතීයෙන් කටයුතු කරන්න. ඒ වැද අදහස්සකින් කිව නෙමි. මකද ඒ වචන අභ්‍යන්තරේ කියවෙන කානාව නිසා. පිින්වර්ත්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහළවනු මේකාලෙ ඔය ඇත්තෝ මඟපල් ලබන්න කටයුතු කරගන්නට ඕනෙ. මේ අවස්ථාව නැති කරගන්නට එපා. මනුස ජවිතයේ මකු මඟපල් ලබන්නට ඕන මෙතන්ද නොහැකිවුණුවත් ආර්ථභාව දහයක් සීයත් දහසක් ගිහිල් හරි ඔය ඇත්තන්ට මඟපල් ලබන්න දැම්මී කරනව හේතු සම්පත් උපකාරවීවි. මඟපල් ලබන්න අධස්ථානයෙන් කටයුතුකන් අද හිටම. එතනද පිංවර්ත්නේ ඔය පුුණ්‍යවන්තයන්ට අනාගතයේ ගෞතම නමින් ඒසාමින් වහන්සේ බුද්ධත්වීට පත්තිනවක් කියල වචනයක් අහන ලැබුණානන් ඒ වචනය නිසා ඒ සාමින් අහන්සේ ගැන කවුනාවේ මයිතීන් උන්වහන්සිට ප්‍රතිකාර කරවල නිදුක් නිරෝගී සෝලබන්නට උදහු කරන්න. ඒ පින්කමක් වෙනවා. ඒවාගේීම ඔය ඇත්තුූ දානයක් දුන්නත් වැඩක් නෑ ඒක පාවිච්චිකරන්නේ නැත්තන්ඒකින් පින්නෑ කියනකොට චීතනාවය කරමයි වෙන්නේ පූරමමුංචන අප චීතනානුව ඔය ඇත්තන්ට කරම රැස්සෙන්නේ. ඔබේහිතතාත් හිතේ ඒත්න චෛතක ධර්මත් ඒ කටයතුවල යොදවාලන චීතනාව අනුවන් පිංුවත් විපාගශක්තිය ලැබෙනහින්දා. ඔය පුුණන්නවන්තයෝ ධරමීම හැසි දෙන්න දන්දින්න සිල්රකින්න භාවනාකරන්න ඒවායේ විපාක ඒමොහොත ඒ පටන් ඔබට ලැබෙනවා. ඒ නොලබෙනවා කියලා කියන්නේ පින්වත්නී කර්ම කර්ම පලාදී හැටි ගැන වැටහීමක් නැති නිසයි මෙතනදී අහිංසක සාමන්හන්සේ අසරනයි යන් අසන ීපතත්වයකින් පිරණ නිසා අවශ්‍ය ප්‍රතිකා ලබා දෙන්නට ඔබ කවුණාවන්ත වෙන්න ය ඔබට පින්කමක් වෙනවා. සත්පුරුස පින්වත්නී ඊළඟට හලතියන ප්‍රස්්නේ තෙරුවන් සරණයි අවසරයි පින්ව ස්වාමින් වහන්සේ. සවස බුද්ධ වන්දනාව සඳහා සකසන අස්්ටපානවලට ලුණු එකතු කිරීම සුදු සුද. බුදුරජාණන් වහන්සේට පූජාකන දවසකින් දෙකකින් ඉර පර නොවෙන ලෙස විශේෂ ආකාරයට සැකසූ මල් නැවත් නවත පූජාකරීම සුදු සුද. අපකිරී අනුකම්පාවෙන් පහදාදන සීක්වා තිරුවන්සා නෑ අපි හාමුදුරුවණය කියලා සත්පුරුස පින්වර්ත්නි එහි වරදක් නැහැ. ඔය ඇත්තුවේ මැනවින් සකස් කරලා පූජා කරන්න එහි ඔබට මේ ගැටලුවක් නැහැ. පිංවර්ත්නී එතනදී පරවුණු මල් සම්බන්ධව ඇවුහාමක්. ඒ එතනද එක්වරා පූජා කළේ පරවෙලා නැත්නම්. ඒ නැවතත් නැවුන් තත්දී තිීනවනන් දින කීපයත් තියාගන්න පුළුවන් ඇන්තූරියෙන් වැනිමල්නම්. ඒවා නැවතත් පුදැහැලු වාට පස්ස නැවතත් පින්වත්නි පැන්දෝවනය කළ තැන්පත් කරලා ඔය ඇත්තන්ට පූජා කරමින් පින් ඇස් කරගන්න පුළුවන් එහි වරදක් වෙන්න එක් වර පූජා කරපු මල්. ඔය ඇත්තන්ට නැව නැවතත් මල් පූජාකිරීමේ සිටිවිල්ල ඇතිකරගන්නට උපකාරවෙනවා. ඔය ඇත්තන්ට එහි වර දක් නැහැ කුසාසිත් ඇතිකරගන්නට කටයුතු කරගන්න. පව සාමීින් වහන්සේ ධ්‍යානවලින් විදාශනාවට ඇති පිවෝචනය කුමත්ද කිය ලායි ඊළඟ පස්නය. පින්වත්මී ධ්‍යනවලින් විදාසනාවට මොන තරම්පතිපල්තියනවද. නැ හිතන් ොක කවදහැදවස්කෝඔබ සුස්ක විදාර්ශකයෙක්විදිට රහත් වනා කියලා. නැත්තන් ඔබ සුස්ක විදර්ශකයෙකුද සූුවහන් වුනා කර සක්කදාගාමී වනා කියලා. ඔයත්තන්ට ්‍යන උපදවාගන්න කොටේ විපාකසි ඕනේ ඒ විපාක සිත්ත එක්ක ඔය ඇත්තන්ට දිගටම ්‍යාන පවත්තා ගන හැකි ආවත් ඕනනේ. රාහතන් වහන්සේ නිරෝධ සමපතිසුවයට සමවාදිිනෙද්ද? රහතන් වහන්සේලාට අවශසනම් පංචාභිකඥාදී උපදවා ගන්නඇත්්ද. ඒ උපදවා ගැනීමට පූර භාගකුසල යං විදියට පූර හේතු සම්පත් ඕන නැද්ද. පෙර හේතු සම්පත් ඕන? එනිසා පින්වර්ත්නී ඔයඇතු ධ්‍යානාදිී උපදවාගන භාගවත්තු දහස ්‍යාන මොනතරම් වානනා කලාාද ධ්‍යානපදවා ගැනීමේ වර්දක්නය සමත පූරංගෙන් විදාසනා විදාසනා පූරංගම සමතු යුගනන්දකමය කියලා ඔය තුන් ආකාරයක් තියෙනවා ්‍යාන උපදවාගෙන ධ්‍යනවලට පාදක වෙච්ච නාමරූප ධර්මයන්ගින් විදසුම් වඩා මඟ පල් ලබන ක්‍රමේ එකක් ධ්‍යානලාභයාගේ මාර්ග පල් ලැබීම. ඉතාම අඩුවෙන් එහම ලබන උත්තමයු. ඉන්නේ ඒවාගේම සුස්ක විදාස කොතුමන් ඒ කියන්නේ විදස්සනා පූරංගම සමතය කරන උතුම ඉන්නවා ඒ කියන්නේ කෙලින්ම මාර්ග පල උපදවාගෙන ඉන්පස්ස ධ්‍යානාදිය උපදවාගන්නවා ඒත් තවතුන් නිකමේතමපින් යුග නන්දකමයි දෙකින්ම කටයුතු කන උතුම ඉන්නවා. බොහෝපතිඵල් ලැබෙන නිසා ඔය ඇත ්‍යානාදිය වැඩවාටෙහි වරදක් නැහෑ. ඊළඟට ආලතියන පස්නේ පුුණ්‍යවන්ත මහසඟරුවනින් අවසර. එක්තරා ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනාවකදී මෙසේ සඳහන් කලා බුද්ධශාසනය සස්්‍රීකව බැබලෙන මේ කාලයේ මාරයාවිසින්. ඔබව පිනහා කුසලය තුළ කොටු කරගෙන ඔබව සංසාරයේ අතරමං කරලා තියෙන්නේ. ලෝකේට පහළ වනේ හුදෙක් පිනගැන කියලදීමට නොවේ. අතරමං කල්ලා තියෙන්නේෙ. ගංචකාමේ යනු පිනේ විපාකයයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකීයට පහල වනේ හුදෙක් පිනගැන කියලදීමට නොවී. පිනගැන කියන්න ජේසතුමං අල්ලා දෙවියන් ඉන්නවා. ගෞරවනය ස්වාමින් වවහන්ස. ඒ ස්වාමීින් වහන්සේ කිවූ පරිදි මේ කාලයේ මාර්යා සත්‍රයාව ගහනයට ගන්නේ පින තුළින්ද. අනුකම්පාවෙන් පහදාදන සේක්වා පුුණ්‍යවන්ත මහා සඟරුවන්ට නමස්කාරයවීවා කියලා. බුදසාාසනය සස්ශ්‍රීක පැවතන වැැබලෙන මේ කාලී මාරයාවිසින් ඔබ පිනහා කුසලය තුළ කොටුකරගෙන ඔබ සංසාරී අතරමං කරලා තියෙන්නේ පංචකාමී යනු පිණී විපාකයයි කියකිවොත් ඒ කිහෙම නිමී තීරුම් ගන්න වෙන්න බුදසාාසනයේ සස්සයකය පවතින මේ කාලේ ඔය ඇත්තුූ දාානේශීලේ නිෙක්කම් මේ ප්‍රඥාව වීර කන්ති සච්චා අදිිට්ඨානෙමිත්තා උපෙක්කා කියන. ඒ අදී දස පාරමිත්තා උපපාරමිතා පරමත්ත පාරමිතාදී වඩන් වෙන මොකද අම්දවසකො බරහත් වනත් ඒරහතන් වහන්සේගේ අනුපාසේසි පරිනිර්වාණී දක්වාව නාමුරූප ධර්මයන් හට ගන්නන. යටු විදිහට ඔබේ දන්දීම සිරරැකීමාදී කවුණු තියනෙහිද විසාකා මහෝ පාසකාවට සෝහං උනාවිසාකාව යොහාවෙන්නේපා සෝහන් උනාාවිසාකාව දන් දෙෙන්න්නේපා සෝහං උනානිවිසාකාව නිමස ධානසාාලාවක් කර ගන්නපාය කළ භාගවතුන්හස දේශනා කළ නැහැ අනේ පේ සිත්තුමාල සෝහන් උනාානේ පිස්තුමන ව්‍යාපාර කරන්න පත් සෝහන් උනානේ පිස් සිතුමනි නිවසේ දෙදහසක් සාමින්හසර ධානය පූජකාන පහෙම දෙශනනා කලේන ැනේ පවෙත්න ධනාදීපුන්න කරමයෝ. ඔය ඇත්තන්ගේ ඔය හේතු පල ධර්මයන්ගේ කියා කාරීත්තුවයක් වුණු ඔය රූපවේතා සංඥා සංකාරය විඤ්ඥාණයන්ට ඉතා බල සම්පන්න පත්්‍ය ධර්මවන හින්දා. කම්මචිතරිතු ආහාර කියන හේතුවන්ගින් හටගන්නා ඔය නාමරූප ධර්මයන්ගේ පැවැත්මට කර්මය පබල සාධකයක් හින්දා පින් ඔබට ඕන වෙනවා. ත්තන්ට බුද්ධකාරක ධරම සම්පූර්ණ කරගන්නට වෙන පාරමිතා සම්පූර්ණ කරගන්නට වෙනවා. පංචකාමේ යනු පිනේ විපාකය කලා කිව්වොත් පිංවර්ත්නී ඒ රූපසද්ධ ගන්ධරාස ස්පාස ධර්මාදිය පිනේ විපාකය කියල ඇහුවොත් සීවලී මහරාතන් වහන්සේ රහත් වනාට පස්සෙත් ඒ තරං ලැබීන් ලැබුණේ පංවර්ත්නී ඒ පංචකාමයන්ද. හොඳට කල්පනාය කළබලන්න. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වනේ හුදෙක් පිනගැ කියාදීමට නෙවෙේ පිනගන කියන්නේ ජේසුතුමං අල්ලා තුමක් ඉන්නවා කියල කිව්වොත් නෑ පිංවර්ත්නි භාගවතුන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ. පිනට බයවෙන්නේ පා පං්ඥන්තයේ පොරසෝ කයිරා කයිරාතයේ තම්පුුණන අපපුනන්තම් මිචන්දන් කයිරාතය සුකෝ පුඤ්ඥාසවුච්චයෝ. යදීවිදිර් දෙශනා කරන්නට යතාපිව පරාසෙන් හා කයිද අමාලා ගුණේ බහු ඒවන් ජාතේන මච්චේනය කත්තත් බංකුසලම් බහුම්. යනාදීවිදිිය දේශනා කරන්න. පුනාංචේවවපන් තිබී ජම්පනාා පුනං වස්තතිදේ වරාජ ආදී විදිහයට දේශනා කරන්නට භාගිවතුන් වහන්සේ නමක් ලෝ පහල වෙන්නේ සත්්‍රංහ කුසලයෙන් පහසනය කරවන්නට ඔවුන්ට නිවන්දොර විවල කළ දෙන්නට මේ භවේ පුළුවන්න්නම් මෙතනෙද නිවන් දක්වන් නිවන් දකින්නට මඟ පෙන්වන්නත් හේතු සම්පත් නැත්නම් හේතු සම්පත් නැති උදවියට හේතු සම්පත් ඇති කරවමින් හේතු සම්පත් දියුණු වෙලා යම් දවසක යම් භවේක යම්. කාලයක හරි සසල් දුප්නසල් සසරින් එතර කරවන්නට ඒකට අන්‍යාගමික පිරිස අවස්සනය භාගිවතුන් වහන්සේ ඉන්නවා භාගිවතුන් වහන්සේ දීශනා කළ දසපාරමි උපාරමී පරමත්ත පාරමි, ආදී පාරමි දම්පුරමින්. මඟ පල්ල බා සසරින් එගුඩවන්නට කටයුතු කරන්නට ඕන පාරිමිතාාවල දානආදී අත්තැල්ල දහය නවයක් කරන්න පුළුවන්කමක් නැහෑැ. පිින්ත්නී ඊළඟට අහලතියන පස්්නේ අවසරය පින්වත් සාමින් වහන්සේ. මම මෑතක සිට පුරුද්ධක් වස්සයෙන් සෑමපුර පසලොස්සක පුහෝ දිනකම ගිලම් බිස්සූන් වහන්සේලාට ප්‍රතිකාරකරන බිස්සූ රූහලකට පරිත්‍යාග වසී. එම රෝහලට අදාළ බැංකු ගිනුමකට මුදල් බැරකිරීම සිදුකරයි. එම මුදල් තැම්පත්කරන ගිනුම පවතින්නේ රූහලයේ නමින් හෝ වෙනත් නමකින් නොවී. එම ගිනුම පවතින්නේ. ස්වාමින් වහන්සේ නමගේ නමිනි. ස්වාමින්න් වහන්සේ නමකට මුදල් පූජා කිරීම ගිහියකුට පවත්ද. මෙහිදීීමමා මුදල් පූජා කරන්නේ ගිලම් බිස්සූ රූහලකට වුවත්. ගිනිමේ නම පවතින්නේ ස්වාමීන් වහන්සේ නමගේ නමින් බැවින්. මෙහිදීීමමා හට පවක් සිදුවේද ස්වාමීින් වහස තෙඩුවන්සානය කෙළ කිසිම පවක් ඔබට සිදුවන්නේ නැහැ. පිංවර්ත්නි එතනදිකි සිදු පවක් ඔබට සිදුවන්නේ නැහැ. බිස්සූන් වහන්සීලාට මුදල් පිළිගන්න පුළුවන් ආකාරයක් තියෙනවා. එතනැදී තමං උදෙසා පිළි ගැත්තොත් ඇවතක් වෙනවා නමුත් පිින්වත්නී විහාරකර්මාන්තසා වෙනත් කානා උදෙසා යුද වන දෙයක් ඔබ පූජා කරන්නේ බිස්සූන් වහන්සේට නොමේ ඔබ පූජා කරන්න්නේ ගිලාම්භික්සූරෝ හලටයි. එක මාරමුණ, ඒ අයි ඒ වෙනුවේ වංකල් ඇතියම් කිසි ක්‍රමවේදයකට කුමනෝ විනිවිධ භාවේකට කුමනොහෝ කවුණකට ඒවාගේ. ඇ විධ අයතාකම්වලට පත් නොවන යම් කිසික්‍රමවීදීකට යුදවල ඇති එනිසා ඔභකහන පුරර්ණය කරමේ නිරවුල සිදුකරගන්න සංගරත්නය තමං වුද සාමුදල් පිළින් නොගත්තාට ඒ කර්මාන්තේ ඒ කාණා උදෙසා යුද වනාකාරයක් මහමේල පාලදනා වුණත් අල්ලපුවා කාරයක් තියෙනවා පිංවුවත්නී නුවනී විමසා බලා කටයුතු කරන්න. ඊළඟට හලතියෙන ප්‍රශ්නය. දහම් ගැටලු හැකිතා කෙටියෙන් ඉදිරිපත් කිරීමට තරම් ධර්ම අවබෝධ වූවා නම් පස්න ඉදිරිපත් කරන්නේ නැහැ. පස්න ඉදිරිපත් කරන්නේ කුමටද කියලායි අහලා තියෙන්නේ. පිින්වත්න දැන් හිතන්නක ඔය ඇත්තු. මොනමොහෝදීකි මොනමහෝ වරදක් හොයන්න උත්සාහ කරවනේ. ඔය ඇත්තන්ට මොකකහරි මොකක්කරි අඩිපාඩුවක් හොයාගන්න ඕන ඒ තරම් ගැටින් නමයි උත්සා කරන්න. දහම් ගැටලු හැකිතා කෙටියෙන් ඉදිරිපත් කිරීමට තරන් ධර්ම අවබෝධයක් වූවා නම් පස්න ඉදිරිපත් කරන්නේ කුමකරද කියල අහද්දි පින්ංවුවත්ී පස්සන ඉදිරිපත්කාන්නේ පස්න වලට උත්ත ලබාගන්න. ප්‍රස්නේ විතරක් අද මේ පැෑ දෙකයි ඔබට දීල තියන මේ වස්කාලි. පස්නේ විතරක් පැයි දෙකම කියීවන්න ගියෝතින් අනිත්තඇත් වූ බලාගෙනව ඒත්තන්ගේ පස්න වලට ෆිල්තරකු. අනි ොක්කු මපූරුවට එකකිට ඉම්පියුතුෝදියල් තියෙන. මන්නෑ ඉතිං ඔය ඇත්තන්ට දිගයට අහන්න ඕනම් ප්‍රශනයක් අහන්න පිවටත් වළතුල බා දෙන්නන් සිහහාමසුම්හනි. කිසිම ගැට්ටුවක් නැහැ ෆිංවන අනේ කැත්තන්ට අවස්ථාව දෙෙනන ට අකමැතිද ඔබ. කද මේ අහන හම්‍රස්නකටම පෑදික කාලය තුළ උත්ත දෙන්න තිීෙනවනන් ඒඇත්තන්ට මොන තරං ටිනවාද. දිගපස්න අහන්න ඕන්නන් අහන්න. හබයි ටිපිටක ඒ තියන පස්නතර දිගම් පස්නේමකද් දෙකළ බැලුව ො ඇත් හොයාගෙනයන්නක කොච්චරාද තියන කියර. ෆිංවර්ත්න මොන හොඳ දේ කළත් ඔබවාගේ ඒ හොඳදීට ආසිර්වාදකනෑඇත්තු ඕන තරන්ගන්නවා. ඉතින් ඒ ආසිරවාදේ අපිට හරිම වටිනවා. ඕවගේ ආසිරුවා දිකටම කරන්න. ඒ අතිසේම වටිනවා. පිින්වත්නි මේ සියල්ලම කරන්නේ ඔබ හන පස්නවලට පිළුතුූ ලබා දෙමින් ඔබින් පැන්වීදුරුවක්කත් බලාපොරොත්තුයෙන් නෙමි තර්මතානයක් උලසාමය කරන්න. ඉති. කෙටයෙන් පස්න ඉදිරිපත් කරන්න කළ දාලාතියෙන්නේ පෑදික කාලයට අහන හැමෝටම පිළතුරු ලබාදී යුතු නිසා එතකොට පස්නේ විතරක් කියන්න යන කාලය ඔබ ඒක කළමනාකරණය කළ අවස්ස කවුුණුටි ඇත්වත් කළ ඔන් නැති වචන ඉවත් කරලා. උඹට තියන ප්‍රශන ඉදිරිපත් කළතිබබොත් හැමෝටම සාධානයක් වෙනවා. නමුත් ඔබාත්මාර්ථකාමීනං. ඔබට අපි ගුරුත්තර ලබා දෙන්න. දිග පස්්න තියෙනවාන ඒ විදිට අහන ඔබාත්මමා අතකාමී නම් පරාථකාමී නම් හැමෝම ගැනහිට පස්නාන එක පස්්නයක් අත් මහැරින් නැතුව පෘතු ලැබේවේ. ඊළඟට ආල තියෙන ප්‍රශ්නය අවසර ස්මන් වහන්සේ. රූපකලාප නිර්මාණය වී ඇත්තේ පරමාත දර්මවල එකතුවෙනි. පරමාතදර්ම තවදුරටත් නොබෙදී හැකි දේවල් වී. ඒ අනුව රූප කලාප යනු තවදුවටත් නොබෙදී හැකි දෙයක් යන්න, ප්‍රකාස කළ හැකිද තෙරවා සරණයි. ඕ පින්වොත් නහෙන් ප්‍රකාශ කරන්න පුළුවන්නේ. රූප කලාප නිර්මාණය වෙලා තියෙන්නේ පරමාත ධර්මවලය එකතිවේ. රූපකලාපයක පටව්‍යාපූතීජූ වායෝගෙන හතරම එකට තියන්න ඕන ඒ හතර එකතු වන තැන එකට වර්ණයක් ඇතිවෙනවා ගන්ධයක් ඇතිවෙන වලස්සයක් ඇතිවෙනවා. ඌජාවක් තියෙනවයි සුද්දාාශ්ටක තියෙනවා. ඒ සුද්දාාශ්ටකයි රූප කලාප කෙල කියයන්නේ. එතකොට පරමාත ධර්ම තවදෝටත් නොබෙදිය හැකි දේවල් වේකිව්වා මෝ පරමාත ධර්ම තවදෝටත් බෙදන්න බැහැ. ඒ පරමාත ධර්ම පරමාත ධර්මමයි පටවයාා පූතීචවායු වන්න ගන්දරස් හෝජා කියන අටම එකට එකතුවෙන්න ඕන කුඩා කලාපයකදී ඒ අනු රූප කලාපයන තවදෝටත් නොබෙදී හැ දෙ අද්‍යයන්නකේ ලැහුව ඔ විතිං ඔයි පරමාත ධර්ම අටම එකටන් තියෙන්නේ ඒ එකටම තියෙන ඒ කලා අපේ පින්වුවත්නී නොබෙති හැකි දෙයක් තමයි. ඒක කිසිම පරස්පරකමක් නැහැ. වරදක් මොහොයාන්න උත්සහ කරන්න ගියෝතිින් ඔබ මේ වගේ අසර්නවීමක් වෙන්නේ පින්වුවත්නී බුදුදහම තුළ වරදක් හොයන්න නම් කොහෙවත් නැහැ. ඔබට ඒක හම්බ වෙන්නේ නැහැ. ඔය ඇත්තුූ මේ මනුස්ස ජීවිතයේ අපතියන්න දෙන්න ඇතු ඔය පැයිවිනාඩි අවුදු ගනන් බුදුදහම මේ වැරදි හොය ඉන්න උත්සාහ කරන්න ඇතුව. ඒ උතුන් දහම පිළි පැත්ල මඟපල් ලබන්නට උත්සාාවන්තව කටයුතු කිරීමයි වඩාම යෝග්‍ය වෙන්නේ. සත්පුරුස පිංවර්න මේ මනුස්ස ජීවිතයේ අපතියන්න දෙන්න එපා. තැන් අද සෙනසුරාධානය මේ සෙනසුරාද උදිත් වැඩසටහනක් කරලා. නිවාගීම හවසත් අභිධර්මවැඩ සටහනක් කරලා. රාචීත් මේ විදිහයට ඔය ඇත්තන් අහන පස්නවලට පිළුතුූ ලබාදේ මේ වගේ වස්සාන කාලයක. පංවත්නී අපි මෙහෙම කටයුතු කරනකොට ඔය ඇත්තු වටිනා පතිඵලගන්න ඕන අපත් අප අපරයක පඥාසර පොඩි හාමුදු ලොගු කැපවීමක් දරලා ඔය ඇත්තන්ට ප්‍රතිඵල් ලබා දෙන්නට. ඔය ඇත්තන්ට ධර්ම මාර්ගී කියල දෙන්නට මේ විදියට කටයුතු කරන්නේ. පිංවර්ත්නී ඒයුතුම් ධර්ම මාර්ගී යමින් උතුම් ප්‍රටිඵලගන්නට කවනාමයිත්‍යය හදව ඇැතුව කටයුතු කරන්නට ඕන සත්පුරුස පිංවර්ත්නී මෙතේ ක්‍රැස්කද ගත්ත පුන්න ධර්මයු.

අනමෝදං වී වායකල සාත්නාධයක් පොත්තන්න දෙවියන්ට මපින් අනුමෝදං වී වායකල සාත්නාධයක් පොර්තන්න නිවන් දකින්නට මී පිං හීතු සම්පත්ම වී වායිකල සාත්නාධයක් පොර්ත්තන්න ඔබට අප අසිරවාද කරන්නේ මිනිපුර අමාස්සාන්ධ තප්වන් ආරන්සිල් නිර්මාණයක කරපු සුපින්වත් ්‍ර්‍යාරික ජේලාල්මැත්තුම් මත්නේ දූ දරුවන් සහිරුරෙනාටම මේ ධර්මදාන මේ කටවු සඳ කණ්ඩුවම දැඩි කැපවීම ලොකු හෙසක් ගන්න අපි සි සැපරෙක්ක පඥාසාර පින්ව ස්වාමීන් වහන්සේ ඇතුලු කොට ගසසිය් දෙනාටම ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී තීරිකායස ලැබේවා අභිවාදන සරිස් නිච්චං වත ප්‍රචායිනෝ චත්තාාරු දම්මා වඩ්ඩන්තිී ආයුුවන් නුසුකම්බලං ආයුරාරූග සම්පත්තිී සග සම්පතිමීවෙචේ අතුූ නි්බාන සම්පත්ති ඉමිනාතිී සමිච්චතු හැම දෙනාටම තිෙරුවන් සරණයි